ලංකාවේ කෘතිමව නිර්මාණය කරපු වාහන මිලක් තියෙනවා. අර වංචාකාරී ව්‍යාපාරයක් වගේ කරගෙන තියෙනවා. 2024 වාහනයකට වඩා ඔය 2000 2005 වාහනයකට ගෙවෙනවා. කවදා හරි වාහන එනකොට ඔය වාහන වල මිල ඉතා ඉක්මනින් පල අඩු වෙනවා. ඉවසන්න පුළුවන් චුටක් ඉවසලා ඉන්න. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන ඉස්සරහට එන්නේ. ඔව්. ඒක වළක්වන්න බෑ. පෙට්‍රල් ඩීසල් වාහන 25 එනකොට ඒ වගේ වාහන ගන්න එක තීරුමක් නෑ කියලාද කියන්නේ අපි. ඕක ටිකක් අඩුවට එයි. මේවා හදන එකත් අඩු වෙනවා. අඩු වෙන්නේ. සෑහෙන අඩු වෙලා තියෙනවා. Top selling models කීපයක් ගත්තොත් 1.3 Tesla සමගම. ඉතුරු 8ම තියෙන්නේ Chinese BYD. අද එක ජපන් වාහනයක් නෑනේ අර ලිස්ට් එකේ. යුරෝපියන් වාහනයක්. Hybrid battery එකක් replace කරන්න. නම් සාමාන්‍යයෙන් 106,000ක් 7ක් වගේ යනවා. ඔව්. පරණ වාහනයක් අරගෙන 107ක් වියදම් කරලා වාහන වේයකන්න පුළුවන්ද? වේයකන්න පුළුවන් කොටස් තියෙනවා. ඔය කියන කොටස් වේයකනවද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. ඉස්සරහදි මේ පෙට්‍රල් ඩීසල් පාවිච්චි කරන වාහනේ නැද්ද? නෑ. ඇත්තටම මං Sinopex එහෙම ගොඩක් කලින් ආවනේ. ඔව්. ආවා දැන් ඕස්ට්‍රේලියාවෙන් එකක් පටන් ගන්නවා. ඇයි එන්නේ? මොකද ඒගොල්ලෝන්ගේ අරහෙන් ලොකුවට බිස්නස් එක ඩවුන් වෙනවා. දැන් තියෙන වාහනේ විකුණ ගන්නත් එපා. ලක් එක තියෙනවා නම් සමහර වෙලාවට මේ වෙලාවේ වාහනේ විකුණලා නමුත් ඉස්සරහට ටිකක් අමාරුයි. ඒ වාහනවල සර්විස් සහ මේන්ටේනන්ස් කියන්නේ එක තනිකර ව්‍යාපාරයක් කියලා. වාහනේ සර්විස් කරනකොටම ඊළඟ 5000න් දාලා එන්න ඕන ගාලක් දාලානේ මයිලේජ් එක. වාහනයක් ගන්න බලාගෙන ඉන්නේ. එහෙම නැත්නම් තියෙන වාහනේ දැන් 2019 නේ අන්තිමේට 19 20 වගේ තමයි අන්තිමේට වාහන ආවේ. ඊට පස්සේ ආවෙම නැහැ. තාමත් පාවිච්චි කරන වාහනේ රිප්ලේස් කරන්න හැම මේ දවස්වල හිතාගෙන ඉන්නවද? ඉතින් මේවා තමයි බිස්නස් කරන ගොඩක් අයට බිස්නස් විතරක් බිස්නස් කරන අය විතරක් නෙවෙයි ජොබ් කරන හැමෝටම තියෙන ප්‍රශ්නේ. දැන් වාහනේ මාරු කරා නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. මොකද දැන් තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට්. ඒ කියන්නේ අපි දෙවෙනි පාර පාවිච්චි කරපු තව කෙනෙක් පාවිච්චි කරපු එකක් තමයි ගන්න වෙන්නේ. බිස්නස් ගැන කතා කරනවා වගේම බිස්නස් කරන හැමෝටම ඕන වෙන දෙයක් තමයි මේක. තියෙන වාහනේ මාරු කරනවාද ප්‍රයිසස් වැඩි වෙනවා මේවා ගැන ප්‍රශ්න ගොඩාක් තියෙන හින්දා මේ සම්බන්ධ ප්‍රවීණෙක් වෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඔටෝමොබයිල් ඉංජිනේරින්ග්ම ඩිග්‍රී එකක් ගත්ත ඒ සම්බන්ධ වර්ක්ෂොප්ස් ගණනාවකට දැනටම උපදේශකවරයෙක් විදිහට වැඩ කරන ලංකාවේ ප්‍රධාන පෙළේ හැම ආයතනයකම ඔටෝමොබයිල් සම්බන්ධ ගොඩක් ආයතනවල සේවය කරපු ඒ අත්දැකීම් තියෙන අදටත් හැම කෙනෙකුටම උපදෙස් දෙන අචින්ත ලියනගේ එක තමයි අද දවසේදී කතා කරන්නේ. ඉතින් ඉන්ටර්වියු එකේ මේ කතාව ඉවරනකම් බලන්න ඔයාගේ ප්‍රශ්න ගොඩකට මම අද දවසේදී උත්තර හොයන්න බලනවා. අචින්ත බිස්නස් ඇඩ්වයිස් චැනල් එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් විරාජ්. මේ අපි මුලින්ම මෙහෙම පටගම් ලංකා පොඩ්ඩක් අමතක කරමු. අපි ඉස්සලාම කතා කරමු අචින්තගේ එක්ස්පීරියන්ස් උත් එක්ක. මට මේක ඇත්තටම අචින්ත අහන්න කියලා හිතුනේ මම මේ මාලදිවයිනේ ගියාට පස්සේ මම දැක්කා 2023 වගේ වාහන. හැබැයි අපි ලංකාවේ දැකලා නැහැනේ. 23 ආපු වාහන මම දැක්කා. එතකොට මේ අලුත්ම මාර ෆීචර්ස් ගොඩක් තියෙන්නේ. ඉතින් ලෝකේ කොහොමද මේ වෙනකොට තියෙන වාහන සහ මේ මේ පෙට්‍රල් ෆොසිල් ෆුවල් පාවිච්චි කරන වාහන තියෙනවද ඉලෙක්ට්‍රික්ද කොහොමද ලෝකේ තත්ත්වය? ඇත්තටම විරාජ් ලෝකේ දැන් ලංකාවත් එක්ක අපි කම්පෙයා කරලා බැලුවහම ඉස්සර වෙලා ලෝකේ සෑහෙන දුරක් මේ වෙනකොට ගිහිල්ලා තියෙන්නේ. අපි 2019න් පස්සේ අපි ඇත්තටම එකතන නතර වුණා. මේ ඉන්ඩස්ට්‍රි එක අප්ඩේට් උනේ නැහැ 2019 ඉඳලා ලංකාවේ. දැනට අපි තාම වැඩ කරගෙන යන්නේ ගොඩක් පරණ ටෙක්නොලොජිස්. අදට තියෙන ටෙක්නොලොජි එකත් එක්ක ගත්තාම පරණ ටෙක්නොලොජිස් එක. දැනට ලෝකේ ඇවිල්ලා තියෙනවා කිසිම ඩ්‍රයිවර් කෙනෙක් නැතුව, කිසිම උපදේශනයක් නැතුව සේෆ්ටි තමන් කැමති තැනකට ගෙනහිලා ට්‍රොප් කරන මෙතඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ලෝකේ එතන ඉන්නකොට අපි තාම බොහොම ප්‍රාථමික තාක්ෂණයක් තියෙන වාහනත් එක්ක තමයි මේ කාලපරාසය අපි ගැටි ගැටි ඉන්නේ. මොකද 2020න් විතර පස්සේ මේ ඉන්ඩස්ට්‍රි එක අපි හිතන්නේ නැති එක්ස්පැන්ෂන් එකක් වුණා. හා 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 ලෝකෙම. ඒක ඇවිල්ලා අර නිකන් බෝම්බ එකක් බ්ලාස්ට් වෙලා ගියා වගේ මේක එක සැරේට උඩු යටි යටිකුරු වුණා. හා හා ලෝකෙම වාහනවල ලීඩර්ස්ලා ලෙජන්ඩ්ස්ලා පල්ලෙහාට ඇවිල්ලා මේ අලුත් කට්ටිය සෑහෙන දුරක් ඒගොල්ලොන්වත් පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. හා 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 ඒක අපිට තාම ට්‍රාන්ස්පරන්ට් වෙලා නැහැ. ඒක අපිට අත්දැකලා නැහැ. දැන් ඔයා එහෙට ගියාමයි ලංකාවේ ඇතුළේ සිටුේෂන් එක වට පේනවා. ඉතින් මේක අහසට පොළොව වගේ වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි ඉන්නේ සෑහෙන පල්ලෙහා තැනක. ඒක ඉතින් අපේ අවසනාව හරි මොනව හරි දෙයක්. ඔව්. නමුත් අපි දැනට ඉන්නේ ලෝකෙත් එක්ක අඩි ගාණක් පිටිපස්සෙන් තමයි ඉන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ.
අචින්ත දැන් ඔය අචින්ත කියනවත් එක්ක මගේ ඔළුවට ආවේ ටෙස්ලා ගැන. මොකද ටෙස්ලා ගැන මේ වෙනකොට කතා කරන ලංකාවෙත් වාහන කිහිපයක් තියෙනවනේ ටෙස්ලා පාවිච්චි කරන අය. දැන් ඔය ඔටෝ පාකින්, ඔටෝ ඩ්‍රයිවර් ඔය කියන ඔප්ෂන්ස් ටික දැන් මං හිතන්නේ අචින්ත මේ ප්‍රශ්න මගෙන් අහන ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දුන්නා. අර සාම්ප්‍රදායික අපි දන්න ටොයෝටා, මිත්සුබිසි වලට වඩා මේ එකපාරම හයිප් එකක් ඇවිල්ලා තියෙනවා. ඒවට තියෙන ඩිමාන්ඩ් එක කොහොමද ලෝකේ අද වෙනකොට? ඇත්තටම දැන් මේ වෙනකොට ලෝකේ හැදිලා තියෙනවා EV ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස්. ඒකට කීප කරුණු කීපයක් බලපාලා තියෙනවා ඇයි EV වෙන්නේ කියන එක. එතකොට දැන් EV වල ටොප් සෙලින් මොඩල්ස් කීපයක් ගත්තොත් අපි මොඩල් 10ක් ගමු. ඔව්. මොඩල් 10න් මට ගිය මාසේ වෙනකොට 1යි 3යි ටෙස්ලා සමාගම හිමි කරගෙන ඉන්නවා. ඒගොල්ලොන්ගේ මොඩල්ස් දෙකක් හිමි කරගෙන ඉන්නවා. ඉතුරු 8ම තියෙන චයිනීස් BYD කියන මොඩල්ස් 10 තමයි දෙන්නේ. එතකොට ඔයා හිතන්න අපි වාහන හදන්න පටන් ගන්නෙ බෙන්ස්. ඔව් නේ. මර්සිඩිස් බෙන්ස් වලින් තමයි අපි ඔය කියන වාහනයක් කියන මට්ටමට ගේන්නේ. ඔව්. ඔව්. එතකොට ඒගොල්ලෝ තමයි මාකට් එකේ සහ මේකේ ලෙජන්ඩ්ස්ලා. ඔව්. නමුත් ඒගොල්ලොන්ව පහු කරගෙන මාකට් එක මම අර කිව්ව කණපිට හැරුණා කියලා. එතකොට බලන්න ලෝකෙ ඉල්ලුම මිනිසුන් ටෙක්නොලොජි එක වැළඳ ගැනීමේ වේගයත් එක්ක ඔව්. ඒක අනිත් පැත්ත හැරලා තියෙනවා. අද මාකට් ලීඩර් කියලා ගත්තොත් ඇත්තටම අපි කැමති වුණත් අකමැති වුණත් චයිනා තමයි මාකට් ලීඩර් වෙහිකල් වල. අද මම හොඳ උදාහරණයක් කියනවා. අපි හොඳමයි කියන වාහනවල ලංකාවේ තියෙන සංකල්පයත් එක්ක අපි පිළිගන්නවා ජපන් වාහන සෑහෙන ඉස්සරහින් ඉන්නවා. ඔව් ඔව් නේ. අපි සාමාන්‍යයෙන් දන්නේ ඔව්. සාමාන්‍ය ව්‍යවහාරයටත් කියනවනේ ජපන් වාහනේ කතේ තියෙනවා සල්ලි තියාගෙන ඉන්නවා වගේ කියලා. ඔව්. නමුත් අද එක ජපන් වාහනයක් නැහැ නේ අර ලිස්ට් එකේ. මුල් 15 අතර ජපන් වාහනයක් නැහැ. ආහහ. යුරෝපියන් වාහනයක් තියෙන්නේ වොක්සගන් විතරයි. ඒක බොහොම අන්තිම හරියේ තැනක තමයි තියෙන්නේ මුල්. එතන මේ BMW බෙන්සොත් නැද්ද? නැහැ. මොකද ඒක තමයි මම කියුවේ. ලෙජන්ඩ්ස්ලා පහු කරගෙන ෆ්‍රෙෂර්ස්ලා උඩට ගිහිල්ලා තියෙනවා. ඒක ප්‍රධානම හේතුව ලෝකේ දැන් අර පොඩි වීගෙන යනවානේ මේ සම්නිවේදනය සහ දැනුම කියන එක අතින් ලෝකේ බොහොම පුංචි තැනකට ඇවිල්ලා තියෙනවා. හැමෝටම ඒක ලොකු දෙයක් නෙවෙයි. තමන්ට අවශ්‍ය දේ net එකේ ගහලා හොයා ගන්න පුළුවන්. social media තියෙනවා. ඒ හැම දෙයක්ම update වෙලා ඉන්නවා මිස. එතකොට අරගොල්ලොන්ගේ ටෙක්නොලොජි එක මේක පුරාම spread වෙලා තියෙනවා. එතකොට මිනිස්සු automatically අර දේවල් වලට ඇදලා යනවා ඉතින්. ඒකට යම් කිසි ප්‍රමාණවල ඒ රටවල් වල තියෙන නීති රෙගුලාසි සහ ඒගොල්ලෝ අනාගතේ කොයි තැනට දෙන්නේ කියන එකත් බලපානවා. ඒකට ඉතින් පෙර සූදානම් වෙලා ඉන්නවා මිනිස්සු. ඔව් අජින්ත මේ කතාව හරිම ඉන්ට්‍රෙස්ට් නේ. දැන් ඔය මේ ටෙස්ලා ගැන කතා කරනකොට එහම අපි පොඩ්ඩක් කියමුද මේ අලුත් වාහන තුළ තියෙන ෆීචර්ස් මොනවද අලුත් මේවා? ඇත්තටම විරාජ් මම මේක බොහොම සරලව කියන්න. ඔව් අලුත් වාහනයක් පාර යන මිනිස්සුෙක් ඕනේ නැහැ දැනට. හාහා පැසෙන්ජර් කෙනෙක් විතරයි ඕන, ඩ්‍රයිවර් කෙනෙක් අවශ්‍ය නැහැ. හරිද? එතකොට ඩ්‍රයිවර් කෙනෙක් හිටියත් ඇත්තටම ඩ්‍රයිවර්ට තියෙන බොහොම සීමිත කන්ට්‍රෝල්ස් ප්‍රමාණයක් විතරයි. දැන් අපි උදාහරණයක් විදිහට කියමු නිදිමතක් එනවා, නිින්ද එනවා, ඇක්සිඩන්ට් එනවා. මේ ඩ්‍රයිවර්ගේ අත්වලින් එන දාඩිය, එයා හුස්ම ගන්න පහළ දාන වේගය, SPA ගහන කවුන්ට් එක මේ ඔක්කොම වාහනේ මොනිටර් කරනවා. මොනිටර් කරලා වෝනින් එකක් දෙනවා ඔයා මේ වෙලාවේ ඩ්‍රයිව් කරන්න සුදුසු මට්ටමක නැහැ කියලා. ඒකත් එයා පිළිගන්නේ නැත්නම් වාහනේ කරන්නේ නතර කරලාද? පැත්තකට අයින් කළා, ලේන් එකෙන් අයින් කළා, වාහනේ නතර කරනවා මේ මිනිස්සු යටතත්ත්වයට එනකම්. එතකොට මොනවාද අපිට ඇත්තටම වාහනේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්? මොකක් කන්ට්‍රෝල් කරන්න බැහැ. ඒ කියන්නේ මේක අපි හිතන්නේ නැති next level එකකට ගිහිල්ලා තියෙනවා. අද කියනවා විරාජ්. ඉතුරු අවුරුදු 5 ඇතුළත මේක අපි දැනට කොහොමවත්ම හිතපු නැති level එකකට යනවා මේ ඉන්ඩස්ට්‍රි එක. ඒකට මේක ඇතුළේ ඇතිලා තියෙන තරඟය සහ ඇත්තම විද්‍යාක්ෂෝ මේකට සයන්ටිස්ලා දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් කාලයක් විද්‍යාව දිනුනේ හැමයි. ඔව්. ඒකට හේතුවක් වෙන්නේ එක එක ශ්‍රේෂ්ඨවල ඉන්න විද්‍යාඥයන් තමන්ගේ ශ්‍රේෂ්ඨය ෆලෝ කරගෙන ඉස්සරහට පරතරයට ගියා. එතකොට මේ දෙක කම්බයින් වීමක් වෙන්නේ. ඔව්. ඔව්. දැනට මේ ලෝකයේ විද්‍යාඥයෝ මේව එකතු වෙලා තමයි වැඩ කරන්නේ. උදාහරණයට ඔයා A කියන සබ්ජෙක්ට් එකට දක්ෂ නම් ඔයා A ෆලෝ කරගෙන යනවා වගේම මම B ෆලෝ කරගෙන යනවා වගේ මේ AB අතර කම්බයින් එකක් තියෙනවා. එතකොට මේක වෙන්නේ මේ දෙකම එකතු කරලා මොකද්ද කරන්න පුළුවන් කියන එක තමයි මේකලු try කරන්නේ. එතකොට සොයා ගන්න දේවල් හරි ඉක්මනට සමාජගත වෙනවා. ඒක නිසා මේ හැම ඉන්ඩස්ට්‍රි එකක්ම විශේෂයෙන්ම මේකල් විතරක් නෙවෙයි ගුවන් යානා, රොකට්ස්, දැන් අපි කවදාවත් හිතුවේ නැහැනේ ස්ටාර්ෂිප් එකක් ගිහිල්ලා ආයේ
ඒකේ බූස්ටර් එක පල්ලෙහාට ගෙනල්ලා නැවත නැවත යූස් කරන්න පුළුවන් වෙයි කියලා නේ. ඒක හරි. නමුත් දැන් අද මොකද තත්ත්වේ? ඉතින් ඒ වගේ හැම ඉන්ඩස්ට්‍රි එකම දිනු වෙනවා. ඉතින් යම් යම් තැන් වලදී අපි පොඩි පසුගාමි මට්ටමක ඉන්නක විතරයි තියෙන්නේ. නමුත් මං හිතන්නේ ඉදිරි අවුරුදු ගාණක් වෙනකොට අපිත් මේකත් එක්ක අප්ඩේට් වෙන්න අපිත් දෙයි කියලා හිතනවා. ඔව් අනිවාර්යෙන් වෙන්න වෙනමයි. ඔව් අචින්ද මම ඊළඟට මේ ගොඩක් ප්‍රශ්න අහන්න තියෙනවා ලංකාව ගැන. ඊට කලින් තව පොඩ්ඩක් අහන්න කැමතියි. දැන් EV ගැන කතා කරන හින්දා අපිට තියෙන අත්දැකීම් තියෙන්නේ ලංකාවට ආපු 2019 කලින් ආපු වාහන ගැනනේ. ඒ කියන්නේ Nissan Leaf එක තමයි අපිට සාමාන්‍ය මතකේ තියෙන්නේ. ඔව්. දැන් ඔයගෙ තිබුණ ලොකුම ප්‍රශ්නේනේ මේ බැටරි එක. එතකොට එකින් දුවන්න පුළුවන් ප්‍රමාණය ලෝකේ කොතෙන්ද ගිහිල්ලා තියෙන Tesla වගේ කොච්චර ප්‍රමාණයක් යන්න පුළුවන්ද? ඇත්තටම විරාජ් ගත්තොත් මම ඔබට මෙහෙම එකට උත්තරේ දෙන්නම්. ආ. දැන් අද ඇවිල්ලා තියෙනවා තම එළියට ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. එක චාර්ජ් එකකින් කිලෝමීටර් 700ක් විතර වගේ ස්ටෑන්ඩර්ඩ්ලි දුවන්න පුළුවන් මට. ඔව්. ඔයාට කිව්වොත් තව අවුරුද්දක් විතර මේ ඉන්ඩස්ට්‍රි එක මේ විදිහට එක්ස්පෑන්ඩ් වෙනකොට ඔයාට මම කියනනම් මාසෙකට සාමාන්‍ය කිලෝමීටර් 2500ක් විතර වගේ දුවන කෙනෙක් මේ සාමාන්‍ය අපි ඇවරේජ් ගන්නේ හොඳට දෙවොත් උනේ. ඉතින් ඒක එක චාර්ජ් එකකින් දුවන්න පුළුවන් කියලා කිව්වොත් ඔයාට දැනට ඒක අපිට හිතාගන්න ටිකක් අමාරු තත්ත්වයක්. ඔව්. ඒ තත්ත්වෙට මේ ඉන්ඩස්ට්‍රි එක එනවා. ඒක බොහොම වැඩි කල්යන්නේ නැහැ. උදුරේදීම එනවා. අපිට කාර් එක මාසෙකට එක සැරයක් charge කරාම ඇති අපේ. දැන් ඔය කියන විදිහට රජින්ත ඉස්සරහදී මේ petrol diesel පාවිච්චි කරන වාහනේ නැද්ද? නෑ. ඇත්තටම මම එකට හොඳම උදාහරණයක් කියනවා. දැන් යුරෝපියන් රටවල් මේ වෙනකොට නෝර්වේ තමයි මම හිතන්නේ ඉස්සරහින් ඉන්නේ. ඔව්. නෝර්වේ තීරණය කරනවා 2026 විතර වෙනකොට ඒගොල්ලොන්ගේ fuel cell මේ fossil fuels වාහන ඒගොල්ලොන්ගේ මේකෙන් අයින් කරනවා. ආ ආ. ඒ විදිහට යුරෝපියන් රටවල් වලින් මේ තියෙන පළවෙනි අඩිය ඒගොල්ලෝ 2035 වෙනකොට ෆොසිල් ෆුවෙල්ස් වලින් දුවන වාහන මේ ලෝකෙන් 90% අයින් වෙලා යනවා. හරිද? නමුත් දැන් අපි හොඳම උදාහරණයක් කියන්නම් මම මේ ලංකාව ඇතුලේ අපිට අත්දකින්න පුළුවන්. පහුගිය දවස්වල අපි ලංකාවට එනවා පිට රට මොනවාද ඛනිජ තෙල් නිෂ්පාදකෝ. ඔව්. ඇයිනේ? ඒ ඒගොල්ලොන්ට දැන් ලංකාව වගේ පුංචි මාකට් එකකට එන්න හේතුව මොකද? මොකද ඒගොල්ලොන්ගේ අරහෙන් ලොකුවට බිස්නස් එකට වුණ වෙනවා. ආ හා. එතකොට ඒගොල්ලෝ බලනවා ඒගොල්ලෝ මේ බිස්නස් එක කොහෙට හරි ටර්න් එකක් ගන්නකම් මේ බිස්නස් එක ඒගොල්ලොන්ගේ අතේ තියා ගන්න ඕන. මොකද ඒගොල්ලෝ මේකට සෑහෙන ඉන්වෙස්ට් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ තෝරනවා මේ EV වලට කන්වර්ට් වෙන වේගය අඩුම රටවල් ටිකට අපිත් වැටෙනවා. ඒක එක්ස්පෑන්ඩ් කරනවා. හා හා. දැන් ඕස්ට්‍රේලියානු කම්පැනික් ආවා, චයිනීස් එනවා, ඇමරිකන් එන්න හදනවා. සයිනොපෙක්ස් එහෙම ගොඩක් කලින් ආවනේ. ඔව්. සයිනොපෙක්ස් ආවා, දැන් ඕස්ට්‍රේලියානු එකක් පටන් ගන්නවා. ඉතින් ඇයි ඒ? ඒගොල්ලෝ තුන්වෙනි ලෝකේ රටක මාකට් එකක් හොයාගෙන ඉන්න හේතුව මොකද? ඒගොල්ලන්ට අර පැත්තෙන් තමන්ගේ බිස්නස් එක අතහැරෙනවා. හ්ම් හ්ම්. එතකොට තේරෙනවනේ මේකේ තියෙන මොන වගේද කියන එක. ඉතින් ඒ හේතුව නිසා තමයි ඔය තත්ත්වන් වලට ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා ඉලෙක්ට්‍රික් වාහන කියන එක ඉදිරියේදී බොහොම ශීඝ්‍රයෙන් සමාජය වෙනඳගනි, ලෝකය වෙනඳගනි, පරිසර සංවිධානවල බලපෑම් මත රජයන්නේ දිනු තීරණ ගනි. ඔව්. එතකොට අපිටත් ඒකට යන්න වෙනවා. ඒක තමයි දැනට තියෙන ඇත්තම යථාර්ථය. යථාර්ථය. අජින්ද මම ඊළඟට එන්නේ ප්‍රායෝගික දේවල් වලට. ප්‍රායෝගික தත්ත්ව අපි කතා කරන්න බෑ. මොනවා වුණත් 2019 පස්සේ ලංකාවට වාහන ගෙනල්ලන්නේ නෑ. එතකොට අපි පාවිච්චි කරන්නේ පරණ වාහන. මේ වෙනකොට මේක මම අචින්තකින් අහන එක හරියද දන්නේ. අචින්ත ටෙක්නිකල් පැත්ත, එහෙම නැත්නම් ඔටෝමොබයිල් සම්බන්ධයෙන් කතා කරන්නේ. හැබැයි මේ දවස්වල වාහන ගැන ගත්තොත් එහෙම අචින්තගේ අදහස මොකද්ද? දැන් මේ වෙනකොට ප්‍රයිස් එක මම හිතන්නේ අපි දෙන්නා මීට කලිනුත් කතා කරපු විදිහට ප්‍රයිස් එක අපි හිතපු නැති විදිහට අප් වෙලා තියෙනවා. හැබැයි අර ඔයා කියනවා වගේ අර ලෝකෙ කොහෙද යන්නේ කියලා අපි දන්නේ නැතුව අපි මේ ප්‍රයිස් වැඩි කරලා වගේ මට පේන්නේ. ඇත්තටම ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් විදිහට ඕක දකින්නේ කොහොමද? ඇත්තටම ලංකාවේ තියෙන්නේ දැනට කෘතිම නිර්මාණය කරපු වාහන මිලක් තියෙන්නේ. ඒක අපිට ටෙක්නිකලි අද අපි සාමාන්‍යයෙන් 1900 වගේ 2000-2005 වගේ වාහනයක මිලයි. අද ලෝකයේ අලුතෙන්ම තාක්ෂණයත් එක්ක එළියට ආපු අලුත්ම වාහනයක මිලයි ටැක්ස් එක අපි අමතක කරලා ගන්නවා. ඉතින් මේ දෙකම සමහර වෙලාවට ලංකාවේ අපි අර 2024 වාහනයකට වඩා ওই 2000-2005 වාහනයකට ගෙවනවා. ඔව්. ඒක තමයි මේකේ තුල තියෙන අපි දකින අවාසනාවන්ත තත්ත්වය. හ්ම්. එතකොට අපි ඒකයි මම අර මුලදීත් කිව්වා අපි සෑහෙන පහලින් ඉන්නේ. මේක කෘතිමව වාහන ලංකාව ඇතුළට ගෙනවීම නවත්තපු නිසා ඇති වෙච්ච මාකට් එකක්. මේක ඇත්තටම
api bisnis kan laba nol itu orang wahana Lankawa itu lagi kira. Dan itu tiap indikasi yang kayak villa visi hat visi pahai paper awari nih. Paper awari kira tuh mak kian nih tamane kianu IMF itu tuh oke villa tiap. Tiap. Muka deh kalau nggak tiap, muka dah. Yang kisi kono hari road plan nih kita yana kota indikasi di lalat tiap. Menemui me level sedi, ogolu menemui terowal bahapu deh wala rindu nih. Oh. Ini tentang apa dilogi tega gak menakpin nih. Eke aja inta kira tiap nanti atamai me. Ara makita niko ya patangan nakuat makikua me industry ke collapse pun ngekik. E muka deh me vehicle import kerla sell kerapu industry ke sampurne wetla tiap ni. Anne ekam pradana itu atamai ekan agas itu an atamai me visi pahedi me ke gain dino kila kian nih. Oh. Atterma dek oke itu le mampuri. Beti cek itu le mampu dakino pudi pudi positive dia. Positive dia. Atamai api pudi assembly plants keep ya Lankawa itu le etuna. Namu dek ar technically hari dekian yang kita mau ini tentang dia, na prosen, na mungkin assembling hari patang katanya kalau kita, mana pada kayak macam, kalau yang katak khaling, Jepangnya bohong prosedur, loko prosedur sana, mereka Lankawa ini hendu. Eh, kalau di cah desa pala na wata warna, saha, eh, wahy, tindu tierna geni, me dulu lata, eh, mata, eh, plantnya kan, sampai hadilu mana, no Thailand deh, tak India, Thailand balik. Jadi, ada Thailand balik, tamai, mulu loko puram, me. Eh, brand dek ini. Eh, brand dek, kategori ke, wahana dek, ane. Hetero mereka wahana mana parit dek khamat bohong duka duka itu lah. Mereka made in Sri Lanka kela inna di cewa wahana apa nih demi ada api made in Thailand kela gimana nih kela. I think pada emang kita noy diri itu nokerai kela. Ewa te indications dia noh emak noy kela. Iten kita deng alu tuh untuk pernah slotik aku villa mereka te me field kela entertain hade nama. I think ewa tekka Lanka we honda vidya katta plant teka open no no thing apit honda market teka tiye na meke thulu idi over teka tamai oy prashna eti vela api me adame tatte inne hajinda mama ilangata ahanna ena prashna dekak palawini prashne tamai me monawa unath tamat wahanayak ganna den adahita wahanayak ganna ona kenek inna puluwanne tiyena petrol wahana diesel wahana parneya wenna puluwan habai ganna ona ehema kenek wahanayak ganna kalin monawada balanna ona eke eka devaniyata man ahanawa brand new ekka dena ona molada balanna ona api issala palawini ekata honda sankshipta honda loku vistaraatmaka uttarayak ona sankshipta ne vistaraatmaka ona mokada balaginna kenek e gana hitanna ona nisa ettatama viraj den api 2019 wahana ginn ekak nathara karahama apita ganna tiena hondama wahane 2019 nishpadita varshaye tiena wahanaya ekama adu wahana pramanayak thamai lankawa athula me enakota tiyenne etakota palawini eka thamai eka tamange avashyathawayat ekka ekata yaudah mana mudahnya, tapi teman kita saudara ni kisah yang orang ini balik. Oh, ni ada. I think untuk sahle tiennya kena kita, atau di Kerala biadang kalla ganna pulu ang. Oh, kita luar ni, namu tapi zaman ini madde mar panti arti kayak tiennya kena kita ganna orang. Oh, am mevila aja dina palle ni mau kudesa tamai, tamangnya apa sahaja mau kadha wahaneking. Then kita ag minisu mandekala tiennya mah, wahane kerana ni kedera isaran atar kalla tiennya. Oh, samar minisu inno masuk kat zaman ini. Kilometer tu, 500 kali siapa dua ni tu minyusin. Aha. Ting, atterama, ekeng wenne, idiri api serhatte kame makatte kame belu hama. Kawat hari wahana, enak otoy wahana, mula mula kita ikhwani palat. Aduh enawa. Palat daram, tamanggera reskar kata maruing hamba kar kata dhane, ata atina kamak nete. Taman atterama umur anak nete, mawe mangwe lavi kianne wahana kete anu sila. Macin tu podi bada wa kiri mak mangkerno, dengar ehem wahana ya ganna inno anter gederti agan. Then, wya automobile industry kini nak kota, eva ke wahana wala prasne he menat duaan nathinda. Ani maringe na, ani maringe na. Samaning wahana ya kariya kita, uda average li pavi cikarno nang eva wahane tienna wahane maintain karanna wena leda pramane adoi. Kuda eva hamati se maduola oil mana karala rubber wala heat wala nathi wela. Meka khale akti se ikatana kan atrakala ti bahama, visheshan rubber parts. Ini tamatro oil valing circulate la lubricants ena parts. Oai tienna ara gune val neti vela ena rubber hard ena wa lubricant vela neti vela. Oke podya da corrosion neka build ena pulwang. Itu kote yawa sekan na friction neke ini biye ka wede karana patangan ne. Sadda badda ena. Itu eva api masa samarwa da masa kete kasarak deserak parita wetena wa duna wa hanat tienna ne. Api piatta kata apa? Kene kebal vala. Itu eva i kauruhari kene kilangat ara gina. Mereka dua anda patang kat tama, arah itu no adu mai leh je kat dia, no orang dah yo nas laga na doiye, apa mereka semua consider kalau kat dat eh, ayah dua anda nam patang kan ni, ilang kita yang ada bodak, biadang kerana no repair sot,
ya balapurutu novena pramana ya ke balapurutu novena mudah lah kita balapurutu novena rupiah senda patangan lah itu kita tinggal arah kaling hitam manusia itu mereka bandel bedak nah ya api ganit di tamai tiernya kerana orang ek api akhirnya wanita ini honda pointnya kag dene dek mama unat saman wahana balon kute low mileage ini menatam pavi cikalat ini kilometer gana goda kalui api dek kepar bih tin ek honda ikil ek akhirnya kene honda ni akhiran ni atletama mehema kedera ke wahana ek natar kalat ini orang ek honda wahana ek nama ikhan yakti se itu kota ek ata aniwaring kalui itu repair tika enawa ya duaan patang gana matik kame enawa samarai lata ya adakar keliat dal kilometer si yak dua leh kota ar api kena suspension noise alam malang tibun wagi dahaguni ek kedera beri lah. Ewa hadalati enne weda karanna. Nishpadakaya mewa hadalati enne yam kisi kaalayakata e kaalaya athulata menna mechchara mileage ekak duwanna thamai mewa hadalati enne. Hari ewa nounahama mewa swabhavikawama ewa ithena hardness ewa mewa dirapatthim wenas wim bela ara wahanayata sudusu tattwe naha ilagada. Hari dewaniyata mokadda balanna ona. Palawini ekata api den baluwa meka mata umanawa mokadda. Oh ehttarama den Lankawaye dinan api hariyata me wahanayak maintain karala thiyenawada kiyala balana eka bohoma hondai. Aha. Ekata ithin den ape thiyena culture ekat ekka samahara dewal nisa eyata maintain record ekak thiyenawana e wenuen eka bohoma yahapat. Etukota api dannawa meya wahanayak gaththama 5000 5000 service karana hari 7000 7000 hari service karana ilagata 20000 yam kisi services pramanayak eno 40000 eno 60000 80000 lakshaya oy oy widiyata eno steps walata eno ewai maru karayutu parts thiyena kotas thiyena ithin ewa hariyata karala samahara walata karanawa minissu karata record ekak naththam den Viraj mage wahanayak gannawa man me record ekak naththam Virajta therenne ne man meka karala da nadda kiyala etakota anith ekak thamai me welawae ara hadi hadapu anawasya milat dekka meka loku dewanta nikan ara wanchakari vyaparayak wage karagena thiyeno kotasa ithin eegollo karanne api saralawa kiyenona nan oy peena peena tika ehem mehen karala hadala karala mokada me knowledge eka Viraj hamo gawama ne yam kisi pirisak gawa vitarai thiyenne etakota meke industry eke inna minissu gawa thiyenawa නැති මිනිසු නෑ. හැබැයි වාහන වැඩිපුර ගන්න ඉන්ඩස්ට්‍රියෙන් පිට මිනිසු නේ. රජයේ රස්සාවක් ගන්න මිනිස්සු එක ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, හෙදියක් ගන්න පුළුවන්, බිස්නස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මොකද යට ප්‍රමාණවත් ඔටෝමොබයිල් නොලෙජ් එකක් දැනුමක් නැහැනේ. ඔව්. ඉතින් එතකොට වෙන්නේ අර කාගේ හරි රැවටීම් එකට අරයව ලක් වෙනවා. ඉතින් හැමතිස්සේම තමන්ට අත්‍යවශ්‍ය නම් වාහනයක් ගන්න ඒක දන්න කියන කෙනෙක්ගෙන් හරි එහෙම නැත්නම් මේ වයිදී සර්විස් රෙකෝඩ් මේක කොහොමද නඩත්තු කරලා තියෙන්නේ කියන එක ලිඛිතව තියෙන තැනකට යන්න පුළුවන් තියෙන එකකට යන්න පුළුවන් නම් ඇත්තට මේක තමයි මේ මේ දැන් තියෙන තත්ත්වය අනුව හොඳ දේවල්. මොකද අපි ගන්නවා නම් අඩුම තරමේ අවුරුදු 5ක් පරණ වාහනයක් තමයි අපිට ගන්න හම්බෙන්නේ. දැන් අචින්ත කියන්නේ එතකොට මේ 2019 ට කලින් දැන් මේ වෙනකොට 2010 වාහනත් විකිනවනවා ඊටත් කලින් ඒවා විකිනවනවානේ. ඒවා සූගණන් වල ඉඳලා ඒවත් විකිනවනේ. ඒතකොට ඒවා අරගෙන තේරුමක් නැහැ කියලාද කියන්නේ? දැන් මෙහෙම ඒක තමයි මම අර කිව්වේ තමන්ට මොකද්ද මේ වෙලාවේ තියෙන වාහනයක තියෙන අවශ්‍යතාවය කියන එක. ලංකාව වගේ රටක මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට එහා ගෙදර එක්කෙනා වාහනයක් ගත්තොත් අපි try කරනවා කොහොම හරි වාහනයක් ගෙනලා අපේ ගෙදර ඉස්සරහ නතර කරලා තියන්න. ඒක හරි. ඉතින් ඒක නම් අවශ්‍යතාවය ඔය මොකක් ගත්තත් ඒක ගැටුවා. ඔව්. හැබැයි අතර වාහනයකින් ගන්නත් ගත යුතු ප්‍රයෝජන ටිකක් තියෙනවනේ. ඔව්. ඒක නම් අවශ්‍යතාවය මට හිතෙන්නේ හොඳම දේ ඉවසන්න පුළුවන් නම් චුට්ටක් ඉවසලා ඉන්න. එහෙම නැත්නම් තමන්ට අත්‍යවශ්‍ය මේ කාරණට ඒකට සුදුසු වාහනයක් මිල ගණන් තමන්ගේ ආර්ථිකයයි ඒ ඔක්කොම හිතලා බලලා අර මං කියපු මුල සර්විස් රෙකෝඩ් එක මේවා ටිකක් හරියට බලලා නැත්නම් හොඳ පරීක්ෂක මහත්ෙක් විශ්වාසවන්ත පරීක්ෂණ මහත්ෙක් ලවෝ වාහනේ පරීක්ෂා කරවලා මිලදී ගැනීමක් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳ මේ වෙලාවේ. ඔව් අචින්ත දැන් ඔතන තව ප්‍රශ්නයක් එනවා. දැන් ඩීසල් තියෙනවා, පෙට්‍රල් තියෙනවා, හයිබ්‍රිඩ් ඒවත් තියෙනවා. දැන් ඕකෙන් හයිබ්‍රිඩ් වලට යන්නේ කිය දැන් පරණයි ඒවා බැටරි රිප්ලේස් කරගන්න බෑ. ඔය ප්‍රශ්නේ ඇතිනේ. ඒකට මොකද්ද උත්තරේ අචින්තගේ? ඔව් දැන් ඩීසල් වාහනයක් ගත්තොත් සාමාන්‍යයෙන් ජපානයේ නිෂ්පාදිත වාහනයක් නම් ලක්ෂ 2.3ක් 3ක් දුවනකොට ඒ වාහනේ එන්ජින් එක අපි කියනවා අලුත් වෙඩියා කරගන්න ඕනේ. පෙට්‍රල් වාහනයකත් ඔය ඊට වඩා තව පොඩ්ඩක් දුවා ගන්න පුළුවන්. ඒක තීරණය වෙනවා කලින් පාවිච්චි කරපු කට්ටිය කොහොමද මේ වාහනේ මේන්ටේන් කරලා තියෙන්නේ කියන එක මතක. එතකොට දැනට සාමාන්‍යයෙන් ලංකාවේ වෙළඳ පොළ තුළ 1990 වගේ පස්සේ ආපු වාහන වලට යම් කිසි ප්‍රමාණයකට අවශ්‍ය කරන අමතර කොටස් තියෙනවා. ඒකත් සාපේක්ෂව මිල වැඩි වෙලා තියෙනවා. නමුත් ලොකු අනිත් ඒවත් එක්ක කම්පයර් කරලා බලද්දි මැනේජ් කරගන්න පුළුවන් මට්ටමක තියෙනවා.
තොට විශේෂන් හයිබ්‍රිඩ් වාහනවල සහ ඔය ප්ලගින් හයිබ්‍රිඩ් වාහනවල ඔය ප්‍රශ්න එනවා. ඒවා ගොඩක් ඉලෙක්ට්‍රොනික්ස් වලින් තමයි සමහර දේවල් කන්ට්‍රෝල් වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රොනික් පරිවර්තයක කන්ඩෙන්සර් එකක් ගත්තත් රෙසිස්ටර් එකක් ගත්තත් IC එකක් ගත්තත් ඒවට තියෙනවා ඒව වැඩ කරන ජීව කාලයක්. හරියාකාරව වැඩ කරන ජීව කාලයක් තියෙනවා. එතකොට මේව වැඩ කරන්න ඒවයි ගොඩාක් වෙලාවට ඒ පරිපතවල ප්‍රතිරෝධිතව රෙසිස්ටන් එක වැඩි වෙලා අර ඒව හදලා තියෙන එක රේන්ජ් එකකට. හරියට වැඩ කරනවා නම් අපි හිතමු 0.5 ඉඳන් 1.5ට වෙනකන් රේන්ජ් එකක් කියලා නිකන් අපි අනුමාන කරොත් ඒ රේන්ජ් එකේ තමයි ඒ හදලා තියෙන්නේ. ওই රේන්ජ් එක පැනපු ගමන් ඒගොල්ලෝ කියනවා මේක නිසියාකාරව වැඩ කරන්නේ නැහැ කියලා හඳුනා ගැනීමට ඒ වාහන ඇතුලේ පද්ධතිවල හදලා තියෙනවා. එතකොට ඒ වය රිප්ලේස් කරන්න වෙනවා නම් ටිකක් ගාණක් යනවා. උදාහරණයකට අපි කාර් එක හයිබ්‍රිඩ් බැටරියක් රිප්ලේස් කරන්න යනවා නම් සාමාන්‍යයෙන් හරි විදියට රිප්ලේස් කරගන්නවා නම් 1,6,000 වගේ යනවා. ඔව්. පොඩි කාර් එක චීප් එක නෙවෙයි. එතකොට ඉතින් කල්පනා කරලා බලන්න ඕනේ එයාට ඒ වාහනෙන් පෙට්‍රල් වලින් එන ෆුවෙල් ප්‍රමාණය ඉතුරු වෙන පෙට්‍රල් ප්‍රමාණයෙන් එන මිලයි තමන් මාසෙට දුවන කිලෝමීටර්ස් ගානයි ඔය ඔක්කොම කන්සිඩර් කරලා බැලුවම පරණ වාහනයක් අරගෙන 1,07,000 වියදම් කරලා කරාම තමන්ට ඒ 1,07,000 රිකව වෙන්න කොච්චර කාලයක් යනවද කියලා හිතා ගන්න. හහහහහ දැන් අපි ප්‍රියස් එකක් හරියක් වයි එකක් හරිය අපි බ්‍රෑන්ඩ් නේම් එක කියලා ගත්තොත් එයි අපි ගන්නෙ පෙට්‍රල් වලින් අපි ඉතුරු කරන්න කියලා. ඔව්. හැබැයි අපි මාසෙකට දුවන්නේ කිලෝමීටර 1000 නෝමල් වාහනයක පෙට්‍රල් අර ප්‍රියස් එක 20ක් වැඩ කරනකොට නෝමල් එකක 10ක් නම් වැඩ කරන්නේ. අපිට ඇත්තටම කිලෝමීටර 500ක පෙට්‍රල් ප්‍රමාණයක් විතරයිනේ ඉතුරු වෙන්නේ මාසෙකට. ඔව්. එතකොට 500ක ප්‍රමාණයක ඉතුරු වෙනකොට ඒකට අමවුන්ට් එකක් හැදුවොත් අපි හිතමු රුපියල් 10,000ක පෙට්‍රල් ඉතුරු වුණා කියලා නිකම්. ඔව්. ඔව්. 10,000ක පෙට්‍රල් ඉතුරු වුණාම අර 1,07,000 කව කරගෙන කොච්චර කාලයක් එහෙම මොනසේ වාහනේ පදින්නේ. හ්ම් හ්ම්. ඒ අතරතුරේ න ඉතුරු රභ්‍යාස. ඔව්. ඔව්. මොකද ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් වැඩි වෙන්න අපිට පොඩ්ඩක් මේ ඇත්තටම වාහනේක ඔප්ෂන්ස් වැඩි වෙන්න වාහනේ ටිකක් කම්ප්ලිකේටඩ් වෙනවා. ආහහ. ඇත්තටම අපි ඔය ලොකුම දෙයක් තමයි අපි මිනිසු ගිහිල්ලා මාකට් එකේ වාහනයක් තෝරනකොට ප්‍රධාන වශයෙන්ම තමන්ගේ දේවල් වලට අමතරව බලන්නේ මේකේ අර ඔප්ෂන් එක තියෙනවද මේ ඔප්ෂන් එක තියෙනවද රියර් වයිපර් වැඩ කරනවද සන්රූෆ් තියෙනවද මේ. හැබැයි ඒකත් එක්ක පිටිපස්සෙන් එන කරදර ටික ගැන කන්සිඩර් කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. හැබැයි ජීවිතේට මම ගොඩාක් තැන්වල අහලා දැකලා තියෙනවා. මම අහනෝ නිකම් පොන්න ලොකු ඔප්ෂන් මේවා පිටිපස්සේ ක්ලාස් එකේ වයිපර් එක දාලා තියෙනවා. අනේ නෑ අවුරුදු ගණනකින් මම ඒක පාවිච්චි කරලා නැහැ කියලා තියෙනවා ඉතින්. අනේ පාවිච්චි කරන්නේ නැති ඔප්ෂන්ස් ගන්න එපා. සන්රූෆ්ත් ඔහොම ඇතිනේ. සන්රූෆ්ත් එහෙම. සමහර මිනිස්සු වාහනේ ගෙනාවට පස්සේ සන්රූෆ් එක අරින්නේ කැඩී කියලා බයයි. අර එහෙම තත්ත්වයක් ලංකාවේ මානසික මට්ටමක් හැදිලා තියෙනවා මිනිස්සු. ආහ්. ඉතින් මම උපදෙස් දෙන්නේ නම් ඔයාට ඔයාට අවශ්‍ය කරන ඔප්ෂන්ස් තියෙන වාහනයක් ගන්න. අනවශ්‍ය ඔප්ෂන්ස් තියෙන වාහනයක් අරගෙන බොරුවට වියදම් කරනවට වඩා ඒක මේන්ටේන් කරන්න පාවිච්චි කරන්නෙත් නැතුව තමන්ගේ අවශ්‍යතාවයට වාහනයක් ගන්න කියන්නේ හැම තිස්සෙම මම ඒකයි. තමන්ගේ මොකද්ද අවශ්‍යතාව? ඒ වෙනුවෙන් මේ දැන් කරන්නේ ගැටලුවක් නෑ. ඔව්. අචින්ත ළඟට දැන් මේම වාහනයක් ගන්නින් අය ගොඩක් උපදෙස් ගන්නවනේ. මම උලත් ගන්න උපදෙස් ඒ වගේ වෙලාවෙදී වාහනයක් දැන් චෙක් කරනකොට සාමාන්‍යයෙන් ඔටෝමොබයිල් දැනීමක් තියෙන කෙනෙක් මොන වගේවද බලන්නේ? අපිට තේරෙන්නේ නෑනේ මොනවද බලන්නේ ඕගොල්ලෝ. ඇත්තටම අපි දැන් මංගාවට යනකොට මම නිකන් අහනවා අයියෝ මේ වාහනේ ගන්න හේතුවක් වගේ අවශ්‍යතාවයේ ඔක්කොම බලලා මම ඉනිෂියලි සමහර වෙලාවට මම එයා කැමති වුණත් නැති වුණත් මගේ මන් දකින්න දේ මං කියනවා මට මේක තේරුමක් නැහැ. නැහැ වාට මේක හොඳයි. එහෙම නැත්නම් මං කියනවා ඔයා මේකට වඩා මේ වගේ මොඩල් එකක් බැලුවොත් හොඳ නැද්ද වාගේ අවශ්‍යතාව. හා හා. එහෙම කියලා කියනවා. එහෙම කියලා අපි වාහන කැටගරි එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම දැන් අපේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා ගොඩාක් වර්ක්ෂොප්ස් තියෙනවා. හැබැයි ඔය තියෙන වර්ක්ෂොප්ස් වලින් 10%ක විතර ප්‍රමාණයක් 20ක් නෑ අතර 15-10% අතර ප්‍රමාණයක් තමයි රිය අනතුරක් වුණාම මේක නිෂ්පාදිතය රෙකමෙන්ඩඩ් මෙතඩ් එකකට රෙපයා කරන්න. ආහහ. අනිත් කට්ටිය ගොඩක් වෙලාවට කරන්නේ මේක ඇපියරන්ස් එක හදනවා. ආ හා. ඇපියරන්ස් එක හදනවා අර පරණ තීච විදිහටම. ඔව්. හැබැයි ඒක ඇතුලේ දෙවෙනි අනතුරක් වෙන්න පුළුවන්නේ. වුණොත් අර එක ජීවිත හානියක්වත් වෙන්න පුළුවන්. එතකොට අපි පළවෙනියටම බලන්න ඕන සාමාන්‍යයෙන් පොඩි කරි ඇක්සිඩන්ට් නොවෙච්ච වාහනයක් මන්න හරියෙම හදිස්සියෙන් තමයි දැකලා තියෙන්නේ නැති තරමට. හා හා. ඉතින් අපි පළවෙනියටම බලන්න ඕනේ
accident එකක් වෙලා තියෙනවාද ඒක මොන level එකේ accident එකක්ද ඒක හරියට repair කරලා තියෙනවාද කියලා පළවෙනිටම බලනවා ඒකට අපි එක ගණන් ඒ repair කිරීමට ඒක pass හරි දෙවෙනි එකට බලනවා අපි මෙයා හරියට මේ වාහනේ maintain කරලා තියෙනවාද තුන්වෙනියට අපි බලනවා මේ maintain කියන එක ඇතුලේ විරාජ අපි බලනවා විශාල විශේෂයෙන් ওই විදුලි පද්ධතියට ඒ කියන්නේ අපි wiring system එකට electronic system එකට හානි කරන්න දේවල් ඇතුළත් කරලා තියෙනවාද කියලා වයර් තනින් තනින් වයර් කපලා දැන් ඔයා දැකලා ඉතින් ඕන තරම් පාර යද්දි එක එක තැන් වල එක එක light high කරනවා අර කැලේ high කරනවා මේ කැලේ high කරනවා හැබැයි ඒගොල්ලුන්ගෙන් ගිහිල්ලා ඇහුවොත් ඔයා මේ වැඩේ කරන්නේ නිෂ්පාදකය කියන විදියටද ඔයාලට මේකට මොකද්ද තියෙන සුදුසුකම ඒ මොනවත් නැහැ ගොඩක් වෙලාවට කොහෙන් හරි රටකින් බඩු ටිකක් ගෙනල්ලා පාරේ shop එකක් දාගෙන YouTube එකේ හරි කොහේ හරි net එකෙන් බලලා වයර් එකක් කපලා කොහෙට හරි අමුණා. ආ. නමුත් ඔවා විශ්වාස කරනවා ඔකෙන් කොච්චර වාහන ගිනි අරගෙන මිනිසුන්ගේ දේවල් නැති වෙලා තියෙනවා. හා හා හා. ඉතින් original wiring හනස්සකට හානි කරලා මේ කරන එක ඒක ඇත්තටම ආරක්ෂාවට බොහොම දරජනයි. සමහර වෙලාවට අපි ගෙදර වාහනේ නතර කරලා තියෙදි ගිනි ගන්න. ඒ කියන්නේ මේ අලුත් setup ඔක්කොම modify කරලා ගන්න එකේ ලොකු risk එකක් තියෙනවා. එකක් තියෙනවා. ඇත්තටම risk එකක් තියෙනවා. ඒක හරි සුදුසුකම් ලත් පුද්ගලයෙක්ගෙන් කරලාද නැද්ද කියන එක ප්‍රධාන වශයෙන්ම බලන්න ඕන. දැන් අචින්ද මේක මේ මඩක් නෙවෙයි වාහන වේය කරන්න පුළුවන්ද? වේය කරන්න පුළුවන් කොටස් තියෙනවා. ආහා. ඔය කියන කොටස් වේය කරනවද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. ෂීට් එකක් වගේ එකක් ගත්තොත් ඉතින් කාලයක් අවුරුදු ගාණක් එක දැන් නතර කරලා තිබුණොත් ඒවයි තියෙන්නේ ෆැබ්‍රික් සලප්ම නම් ඉතින් කත හැකි. ඔව්. මෙටල් පාටිකල්ස් අනිත් ඒවා මෙහෙමයි. අපේ රට ලංකාව ඇතුලේ වාහනයක් අපි වේය කරන්න දෙන්නේ නැණි කීයට අනිවාර්යයෙන්ම ඒක අපේ ඩ්‍රීම් එකක් ඩ්‍රීම් එක වේය කරන්න දෙන්නේ නැහැ කවුරු හරි මම හිතන්නේ ඔයාට ඒ දැනීමත් එන්නේ නැති දැන් වාහනයක් බලනවා නම් මොන වගේ දේවල්ද බලන්න ඕන අචින්ත මේක මං අන්තිමේට අහන්නේ දැන් මහන්නම් දැන් මට අපිට අපි සාමාන්‍ය කට්ටිය අපිට වාහන ගැන දැනීමක් නැහැනේ මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ වාහනයක් තෝරගන්නකොට ඒකට උපදෙස් ගන්න ලංකාවේ හරි කට්ටිය ඉන්නවද කියන එක දැන් සමහරලාට ගරාජ් එකේ බාසුන් එකෙන් හෙවොත් එයත් කියනවා මොනවද නොකිය ඉන්නේ නැහැනේ හැමෝම ඔව් මේක ලොකු අඩුපාඩුවක් නේද ඇත්තටම ඇත්තටම ඔය ඕකට අර මම මුලදි කිව්වේ ලංකාවේ මිනිසුන්ට එකක් තමයි අපි අමාරුවෙන් වාහනයක් ගන්නෙ ඔව් ගොඩක් පිරිසක් බොහොම අමාරුවෙන් කාලයක් තිස්සේ මුදල් එකතු කරලා ඒ සල්ලි වලින් තමයි වාහනයක් ගන්න හදන්නේ. එතකොට එහෙම නැත්නම් ලීස් එකකට ගිහිල්ලා තමන්ගේ සමහර දේවල් පරිත්‍යාග කරලා ඊටමක් විකුණලා ඒ අනිවාර්යෙන්ම ඔව්. එතකොට ඔතෙන්දි එන ලොකුම ප්‍රශ්න තමයි ඔය විරාජ් අහුවේ. ඒකට හරි කවුන්සලින් එකක් වාහනයක් ගන්නකොට හරියට ඇඩ්වයිස් කරන්න නෑ ලංකාවේ. නැති තරම් ආයතන කීපයක් තියෙනවා. නමුත් දැන් ලංකාවේ කල්චර් එක ඇතුලේ හැමෝම හැම දේවලම දන්නවනේ විරා නේද තමන් කරන සබ්ජෙක්ට් එක ඇරෙන්න හැම දෙයක්ම දන්නවා හැම දෙයක්ම දන්නවා තමන්ගේ ජොබ් එක ගැන දන්නේ අනිත් කට්ටියගේ ජොබ් ගැන දන්නවා හැබැයි ඒගොල්ලොන්ට ඒගොල්ලෝ මොකද ප්‍රශ්නය තමන්ගේ නෙවෙයිනේ උත්තරේ දාර්ශනිකයි දාර්ශනිකයි ඒක නිසා එක එක දේවල් කියලා කොහෙන් හරි අපුල ගත්ත කැලි ටිකක් අරව මේව කරලා ඉතින් අර මිනිහයාට මොනව හරි දෙයක් දෙනවා නොදන්න මිනිහයාට ඕකට සමහර වෙලාවට ඒක මැජික් එකක් වගේ කියන තේරෙන්නේ ඒක නිසා ගොඩාක් මේ වාහන ගන්න මිනිස්සු සහ වාහන තියෙන මිනිස්සු මේ අපහසුතාවයට සහ අමාරුවට සහ ලක් වෙලා තියෙන ඔන්න ඔය හරි උපදේශනයක් නැතිවීම ඒක ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකට එන ලා ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන කට්ටියටත් තියෙන ලොකුම ප්‍රශ්න නේද? කීප දෙනෙක් එක වැඩ කරනවා. ඔව්. ඒගොල්ලෝ කැමති හොඳ ඉන්ඩස්ට්‍රි එකක් මේකයි. නමුත් ඒගොල්ලොන්ට මේක ගැන තියෙන දැනුම අඩුයි. හරියට කොහොමද මේ දේ කරන්න කියන්නේ. ඉතින් ඔබ තමයි අර දැන් මම මේ දවස්වල කරගෙන යන වැඩේ. ඉතින් ওই ගොඩාක් කට්ටියට ওই නොලෙජ් එක නැහැ. ඒක නිතරම දැඩි අපහසුතාවයකට සහ වැරදි වලට ලක් වෙලා සමහර මිනිස්සුන්ගේ ජීවිත කඩාගෙන යනట్లా තියෙනවා. ආ ආ ආ සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ පවුලට වගේම ආදරේ වාහනෙට. ඉතින් මේ මිනිස්සු දවස් 30 කල්පනා කරනවා මගේ වාහනේ හරියට ඒක රිපෙයාර් කාර්යයට කරලා දුන්නා. නැත්නම් මේ වාහනෙට සරලව කියන ලං අහු වෙලා තියෙනවා. ආහහ. මෙච්චර කාලයක් හම්බ කරපු සල්ලි. මානසිකව බෙහෙත් ගත්ත මිනිස්සු ඉන්නවා. ආහහ. මේ ප්‍රශ්නේ කල්පනා. මේක ලොකු ප්‍රශ්නයක්. ඒකට ප්‍රධානම හේතුව එකක් මේ දැනුම ස්ප්‍රෙඩ් වෙලා නැහැ හරියට අවශ්‍ය කරන විදියට. සෝෂල් මීඩියා හරහා ගියපු දැනුම
හරිම දැනුම නෙවෙයි. ඒක ඇතුලේ කතා කරන දේවල් තමන්ගේ තියෙන පුද්ගලික අත්දැකීමක් හෝ තමන් මොන හරි දෙයක් කියවීමෙන් හෝ අසදෙනීකමින් දැනගත්ත දේවල් වලට යම් කිසි දෙයක් තමන් එකතු කරලා ඉස්සරහට දෙනවා ඇරෙන්න මේක ප්‍රොෆෂනල් මට්ටමට ගිහිල්ලා නැහැ. ඒක නිසා තමයි අද ඔය මේ තත්ත්වයට ආවිල්ලා තියෙන්නේ. හයිප් එකක් ඇති වෙලා තියෙන්නේ මේ පරණවා. ඔව්. ඉතින් මම හිතන්නේ මම අචින්තට මේ ගැන අපි දැන් ලොකු කාලයක් මේ කතා කරනකොටම තමයි මම කිව්ව අචින්ත මේක මම විතරක් දැනගෙන වැඩක් නැහැ මේක අපි ඔක්කොටම කියමු කියලා. ඒක තමයි අද මම අචින්තව ගෙනාවේ. අචින්ත ඊළඟ ප්‍රශ්නේ තමයි ගොඩක් අය බලාගෙන ඉන්නේ දැන්. දැන් අපි පරණ වාහනේ පැත්තක තිබුණා. දැන් අපිට පොඩි බලාපොරොත්තු තියෙනවා 2024 25 පෙබරවාරි මාර්තු වෙනකොට අලුත් වාහනේයි. දැන් අලුත් වාහනයකට යනවා නම් මොනවද බලන්න ඕන කාරණා? ඇත්තටම විරාජ් අලුත් වාහනයකට යනවා නම් මං පළවෙනියටම තියෙනවා දැන් ලෝකේ වාහන සන්නාම තියෙනවා. ඔව්. එතකොට වාහනයට වගේම සන්නාමයටත් මිලක් තීරණය වෙනවා. අනිවාර්යයෙන්ම හැම රටක්. ඒක ලංකාවේ විතරක් නෙවෙයි ඕන රටක තියෙනවා. ඔව්. එතකොට හැබැයි කාලයක් තිබුණා වාහන සන්නාමයකට විශේෂතු වූ තාක්ෂණයක් තියෙනවා. ඔව්. හැබැයි ලෝකේ දියුණුවත් එක්ක දැන් ඒක නැති වෙලා ගියා. ආ රයිට්. හරිද? එතකොට ටෙස්ලා කියන සන්නාමය අපි උදාහරණයක් ගත්තොත් ඒක ඇතුලේ කොච්චර මේඩ් ඉන් චයිනා ස්පෙයර්ස් තියෙනවද කියලා හිතන්න. මර්සිඩීස් කියන සන්නාමය ඇතුලේ කොච්චර මේඩ් ඉන් චයිනා තියෙනවද? නමුත් අපි පිටින් කියන්නේ මර්සිඩීස් නම් ජපන්. අපි ඇතුලේ මොනවද? ඇතුලේ ඔක්කොම හදන්නේ චයිනා. චයිනා තියෙන්නේ. ඉතින් එතකොට අපි බේසිකලි බලන්න ඕන එකක් අපේ ආර්ථිකය මොකද? වාහනයක් නඩත්තු කරන්න පුළුවන් මට්ටමකට වාහනයක් ගන්න ඕනේ. දෙවැනි එක බලන්න ඕන ලෝකේ යන්නේ මොන විදියටද කියන එක. ඉස්සරහට ඔය කාබන් ෆුට්ප්‍රින්ට් පරිසර කියන්නේ පරිසරය හිතකාමී කියන එක ලෝකේ නම්බර් 1 වෙනවා. මොකද දෙවැනි එක තමයි පොසිල් ඉන්ධන කියන එක ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. ඒ වෙනුවට ඕල්ටර්නේටිව් සොලූෂන්ස් එනවා. පොසිල් ඉන්ධන ක්‍රමක්‍රමයෙන් නැති වෙනකොට පොසිල් ඉන්ධන භාවිතයෙන් දුවන වාහනවල අපි මිලදී ගත්තත් අමතර කොටස් නිෂ්පාදනය ඒගොල්ලෝ සමානව අනිවාර්යයෙන්ම අඩු කරනවා. ඔව්. එතකොට ඒ වෙනුවට කොහෙන් හරි කවුරු හරි එක්කෙනෙක් ඕල්ටර්නේටිව් පාර්ට් එකක් එවයි ඒක දාලා අපිට දුවන්න පුළුවන්ද කියන එකත් ඊළඟට හිතලා බලන්න ඕන. ඊට අමතරව දැන් අලුතෙන් EV වාහනයක් අපි ඉලෙක්ට්‍රික් වාහන ඉස්සරහට එන්නේ. ඔව්. ඒක වළක්වන්න බෑ. ඔව්. අපි ලෝකෙත් එකට යනවා නම් අපි ඒ දෙයට එකඟ වෙන්න ඕන. එතකොට ඔය ප්‍රශ්නේ EV වාහනයක් අරගෙන මිනිසුන්ට ප්‍රශ්නයක් වෙයි. මිනිසුන් මේක ටර්න් කරගන්න අමාරු වෙයි ඔලෝ හැදෙන්න අමාරු වෙයි කියනකොට ඒ නිෂ්පාදිතයෝ සහ ලංකාවේ හරිය කොහේ හරි ඉන්න ඒ නිෂ්පාදනය වෙනුවෙන් සන්නාමය වෙනුවෙන් පෙනී ඉන්න ඒජන්තවරු ඔෆර් කරනවා මොනවාද? වොරන්ටි එකක්. ආ ආ. දැන් ෆස්ට් ටයිම් ලංකාව ඇතුලේ මේ කාලේ අපිට අවුරුදු 8ක විතර වොරන්ටි එකක් දෙනවනේ නේද? ආනේ අත්‍යවශ්‍ය බැටරියට වගේ වයි අවුරුදු 8කට විතර දෙනවා. ඒක ඇතුලේ මොකද්ද අපිට දැනෙන්නේ? අපිට මාර රිලැක්ස් එකක් එනවා. ඔව්. නේ? අපිට බයක් නැහැ. අවුරුදු 8ක් වාහනයක් තියාගෙන ඉන්නවා කියන්නේ. ඉතින් ඇත්තටම ඇතිනේ. ඇති. ඇත්තටම ඇති. අපි සාමාන්‍යයෙන් 5යි කියලානේ කියන්නේ නේ. 5 කියලානේ දැන් නිෂ්පාදකයෝත් 5කට තමයි ඔබ හොඳටම plan කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා 8ක වොරන්ටියක් දුන්නාම අපිට තියෙන ඔළුව උඩ හැමතිස්සෙම තියාගෙන ඉන්න බරෙන් දැනෙන කොටසක් අපිට අර නිෂ්පාදකයාගේ පැත්තකින් තියලා ඉන්න පුළුවන්. ඊට අමතරව බ්‍රෑන්ඩ් වලට සීමා වෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය කරන තමන්ගේ පාවිච්චි කරන මොන දෙයකටද මේ වාහනේ පාවිච්චි කරන්නේ. දැන් කාර් එකක් ඕන මිනිහෙක් ජීප් එකක් අරගත්තාම කාර් එකෙන් වෙන දේ වෙනවද කියන එක කල්පනා කරන්න. ජීප් එකක් ඔය අමාරු පාරවල් වල යන්න ඕන කෙනෙක් කාර් එකක් ආසාවට ගත්තාම ඒකෙන් වෙන ප්‍රශ්න ටික ආයි කල්පනා කරනවා. ඔන්න ඒ වගේ පැරමීටර්ස් ටිකක් කල්පනා කරලා තමන්ගේ මුදලට හරියන විදියට අවශ්‍යතාවයට හරියන විදියට විශේෂයෙන් දැන් EV වාහනයක් ගන්නව නම් ඉස්සරහට අපිට කරන්ට් ඉල්ලුමක් ඇති වෙනවන්නේ නේද? එතකොට සෝලා පද්ධතියක් වගේ තියෙනවා නම් ඒවා යම් කිසි විදියකට මැනේජ් කරගන්න පුළුවන්. මේක ලංකාව ඇතුලේ දැනට තියෙන තත්ත්වෙත් එක කතා කරන්නේ. ඔව්. ඉතින් ඒ වගේ දේවල් තමයි කන්සිඩර් කරන්න ඕන. එතකොට දැන් අචින්ත මේ පෙට්‍රල් ඩීසල් වාහන මේ 2025 එනකොට ඒ වගේ වාහන ගන්න එක තීරුමක් නෑ කියලාද කියන්නේ අචින්ත? ඇත්තටම මෙහෙමයි. ඕක ටිකක් අඩුවට ඒ. ඒකට ප්‍රධාන වශයෙන් හේතුව දක්වන්නේ ලෝකෙ වෙන රටවල් වලින් මේක යනවා නම් පොසිල් ඉන්ධන වාහන දාවණේ අයින් කරනවා නම් එතකොට මේවා හදන එකත් අඩු වෙනවා. අඩු වෙන්නේ නේද? සෑහෙන අඩු කරලා තියෙනවා.
saya nado kulla deh. Ha ha ha. Saya nado kulla deh ini. Apa ya? Kayak mungkin apa? Ada trend dekat deket tahaman ya kira. Tahaman apa itu? Nih petrol di trade itu kocir. Langka apa? Kuda pasuga. Ini belu ha. Oh, itu dong. Industri dekat deket tahaman kuda pasuga. India apa? India apa tuh? Mana tanah di ini kira? Dan samaan yang wahana nispa dek kekewa. Apa itu? Jerman, Walitat pada. Ini Jepang ini allu itu. Oh. Mana ada kerana dengan India? India made in Indian Alto Jepang itu ekspor kan? Atas iya, dia masih apa? Itu kota hitam, na. Jepang itu ada rules and regulations, emissions, safeties. Ini okuma touch kalah nih Indian wahana ap Jepang itu apa ni? Itu kota Jepang itu lu nishpadane kerana belanda pola itu abiyogya kerana matte matte, ada India apa me karma teng israhata villa, ne? Emun ada apa kata kerana mana ada India ada giat toilet yang beri minyak supir sakit, nama panen itu minyak macam mana, harap tama diri minyak supir, nama kini kini kalpana. Namun tapi India ada rokok kiyak ya buat ada ego long elir dana bahan ek mana tatte itu tiennya kini kau berut kata kerana ni. Ekatte. Itu orang apa toilet nanti minyak supir, netter mana itu cara, tapi api tata mana kau berbaju segala kata kerana beri lada ina ni kira. Itu orang. Ekahari. Mana ada mi api ini tatte ada mi industri. Achid, oh, aniwari, mama, makitani, katawa godang, wedagat, mang ilang kata handiani, deng, deng, petrol gana katakara, diesel gana katakara, ilang kata, plug-in hybrid kene kene wali deng, deng, istirahatnya ni, iwa gana muka deh hitan ni, wah, memang ya, plug-in hybrid, deng, api sama neng, fokus gana, mage, terama mama, oke, mage, university kahalit, mang, oke, gana katakara, iko homade, mage, sa, tamai, mage, guru area. Dr. Victor Mendes, Lankawe, nama loko yang hitapu automobile zaman ini kiri timat putgalé. Ada orang tanya kaki, ama, orang nama kita, ama loko ini, orang industri ini, helm ini katanya, noda na, neh, karena dah natar matat. Esok katagra, bang, ini dasar lah, bang, kian ni dedas high evi terbagi. Aha. So, then me fuel, itu ramai nama, itu kita mukadde, me katena solution. Itu kita, saya kira, ting, shakti ni nama cinte, api orang katena tu shakti matat. Perubahan ini, oleh katanya ti, shakti mula mula asrapi pawai cikaran pertama. Dengan plug-in hybrid dulu, ini orang Viraj. Plug-in hybrid dekannya electrical sah, fuel valing dawanya, ini dekemma, ikat dawanya kerana pulang wahannya. Itu kita oke, itu le, tetapi, dengan langka bagi, tham api te, pain atau mana, kenanya api me, kalau mana kita pilih full electric wahan. Adatat full station dawanya lo. Pisrating enak mana? Oh. Kita malu lagi, ngambil lah meh. Oh. Shades dahan mana? Oh. Itu kota Lanka betul le. Tapi awal itu dahaya kuatnyai. Atu mata ramai EV Honda convert dekat tu. Oh. Itu kota plug-in hybrid tu lati enna mandak kita masih enang. Apa electric wahana yang kapita hambunah? Ma kapita ona tenaking meka tatak galah charge kerangan pulau matteme facility kah kahdeno. Oh. Kalau Lanka bi kote giat, apa ni giat, matra giat, galah giat. Harap petengah para tiri puna malay petter lagi ya, kolam berhenti ya. Ikan mesti itu ada charge kerana pulau matamu kehadiran. Namun dengan itu kilometer hati yang itu tera dua ane bahannya bilat ini orang kolam ini adalah hati yang dua lene. Wah, pody risiko kau tuh tekke ya ane. Oh, hidup agni ane. Hati sehari mereka charge kerana tiada. Nanti orang itu oh. Besu itu mampu kita kerana. Orang apa ni? Anak orang buat orang loko utama tiada. 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 Apa yang kita tulis? Di mana mana apa dia? Weather condition ni kanu. Apa ini terma light dah agen hari AC kat ras net petak lagi atau battery ke itu yang performance yang masih permainan kita dua ina ini oh kumat tekniknya apa follow berdekat lah kita yang agama ni enjoy kerana kita beri ram be plug-in hybrid dekat katot tapi kita kumat tawa urut dah ayah pahlawan kita main telpa aje kerana plug-in hybrid dekat itu yang bahasa itu main wah kohet lagi ya orang arah karan kena petta mata kekal lah yang kisi tenakatnya enak kan orang pulang viraj dekat fuel lagi dah ni. Sempurna, ekor petrol wahana aku di depan bawa je kereta. Ah, acit me, atur mending sama ni kene kudu me kedan nih ni mama dan nitne atur. Plug-in hybrid, hybrid ya atur muka tu biasa tu. Plug-in hybrid, hybrid kian nih, then oka demo wahana kiel tamai ni. Plug-in hybrid kian nih, api tak polo ang sama ni api kena api kedar tu ena karan teka. Grid deking me wahana battery ke charge kan. Hari. Charge kalla, aropana ka beda kalla, eking yanna pula. Hybrid wahana ke hema karanna bæ apita. Eke di wenne e battery charge karanna methods dekai dena. Ekak wahane yaddi api brake karaddi e wahane tiena e welawa tiena gammetaweya convert karagannawa battery eke energy ekak widiyata. Ha ha ha. Eka api den
ඇතර වාහනේ මෙහෙම යනකොට මේක රෝදකරක වෙනවනේ. එතකොට ඒක ඇතුලේ තියෙනවා ඩයිනමෝ. ඒ ඩයිනමෝ වැඩ කරලා බැටරි charge කරනවා. charge කරනවා. හරි. හරි. එහෙම නැත්නම් අපිට option එකක් තියෙනවා වාහනේ start කරලා වාහනේ තියෙන අර ඩයිනමෝම වාහනේ engine එකෙන් ක්‍රියාත්මක කරලා බැටරි charge කරන එකට තෙල් වැය වෙනවා. හා හා. ඊට අමතරව ඒ hybrid වාහනයක පල්ලමක් බහිනකොට break කරනකොට අර ඔටෝමැටිකලි අරකින් charge කරලා දෙනවා. ඒක ප්‍රයෝජනවත් නොවන ශක්තිය ප්‍රයෝජනවත් ශක්තියක් විදිහට ගබඩා කරලා දෙනවා. හා හා. එතකොට plug-in hybrid එකෙත් ওই ටික වෙනවා. ඒක additionally ඔයාට පුළුවන් ඔයාගේ ගෙදරදි මේ වාහනේ බැටරි එක charge කරන්න. charge කරලා ඒක වෙනම ආරෝපණ ගබඩා කරගෙන ඒකෙන් යන්න පුළුවන් electric vehicle එකක් විදිහට. හා හා. hybrid වාහනයකදී full electric vehicle එකක් විදිහට ඔයාලා ලොකු දුරක් ගමන් කරන්න බෑ. හා හා මේකේ ඕනනම් ඉලෙක්ට්‍රික් යන්න ඕනනම් ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රික් විතරක්ම යන්නත් පුළුවන් ෆුවෙල් එක මික්ස් කරලා කම්බයින් විදියට රන් කරන්නත් පුළුවන් ආ හා 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 ඒක තමයි වෙනස තියෙන්නේ ෆුවෙල් ඕනනම් ෆුවෙල් විතරක් යන්න පුළුවන් 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 ඒක එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ හා 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 බැටරිය ඔෆ් කරලා යන්න එතකොට සාමාන්‍ය වාහනයක් විදියට නෙමෙයි මේ ඔව් ගොඩක් වෙලාවට මොන හරි ප්‍රශ්නයක් ආවොත් අර අපි කියන EV සයිඩ් එක ඔෆ් කරලා ෆුවෙල් පැත්තෙන් යන්න පුළුවන් දැන් hybrid වාහනයකත් එහෙමයි මොනවාරි electrical ප්‍රශ්නයක් ආවොත් එයා EV පැත්ත ඔෆ් කරලා දානවා safety වලට කරලා ඒක petrol වාහනයක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. නමුත් ඔයක හරි විදිහට තියෙනකොට අර දෙක mix එක යනවා මේකේ තුනක් mix වෙලා යනවා. එතකොට අර ඔයාට benefit එක තියෙන්නේ EV plus petrol තමයි plug-in hybrid එක. හා හා හා. hybrid එකේදී EV කියලා නැතුව petrol plus අර පොඩි support එකක් දෙනවා අපිට අවශ්‍ය නැති ශක්තිය ගබඩා කරලා එකින් යම්කිසි ප්‍රමාණයක් පාවිච්චි කරනවා. අචින්ත දැන් මේ මොන දේ කිව්වත් මට මතකයි අර මුලින්ම හයිබ්‍රිඩ් එනකොට මුලින්ම ඉලෙක්ට්‍රික් වාහන එනකොටත් අපි ලංකාවේ පොඩි චකිතයක් තියෙනනේ මේක හරියයිද දැන් මම හිතන්නේ ඕකම මම හිතනවා ඔයා හොඳට මේක එක්ස්ප්ලেইন කරයි අර ඔටෝ එකට මාරු වෙනකොට මැනුවල් එකෙන් ඔතනත් ප්‍රශ්නයක් තිබුණා අපිට නේ ලොකු ප්‍රශ්නයක් තිබුණානේ කාලයක් තිබ්බා ඔටෝ ගිය බොක්ස් එකක් තියෙන වාහනයක් එනකොට අපේ වලඩ ගන්න නැහැ කියලා මැනුවල් එකක් ඊට වඩා ලක්ෂ 3ක් 4ක් වැඩි. ඔව්. දැන් අද මොකද වෙලා තියෙන්නේ? ඒක අනිත් පැත්ත. ඒක අනිත් පැත්ත. දැන් මැනුවල් ගන්නෙම නැහැ. හරි මට සීමිත පිරිසක් තමයි මැනුවල් පාවිච්චි කරන්න කැමති. ලේඩීස් විශේෂයෙන් කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. මේක හරි අමාරුයි. ඔය නගරපද ජීවත් වෙන මිනිස්සු හරිම අකමැති දෙයක් මේ මැනුවල් වාහනයක් ට්‍රැෆික් එකේ ඩ්‍රයිව් කරන්න. ඒ හේතුව මොකද නිකන් හිතන්නකෝ පල්ල මෙහෙම කන්ද ගේම ඉරවුලොත්. පාචිකස් කරගෙන ඒව මේව කරගෙන සායන දේවල් ටිකක් එකටම හිත යොමු කරන්න ඇඟේ නොත් වැඩ ටිකක් තියෙනවානේ කරන්නේ. ඉතින් ඔය වගේ තමයි ඕකත්. හැබැයි මෙහෙම එකක් තියෙනවා විරාජ්. එච්චර කාලයක් මේක පවතින එකක් නැහැ. දැන් අපි මැනුවල් ගියර් බොක්ස් එකක් ඔටෝ ගියර් බොක්ස් එකකට මිනිසුන්ගේ මයින්ඩ්සෙට් එක චේන්ජ් කරගන්න අවුරුදු ගාණක් ගියා නම් හැබැයි EV වාහනයකට චේන්ජ් වෙන්න එච්චර කාලයක් ගත වෙන එකක් නැහැ. බොහොම සුළු කාලයක් ගත වෙන්නේ. හේතුව දැනට මිනිසු දැනුවත් වීමේ මාර්ග ඊට වඩා දියුණු වෙලා තියෙනවා. ආ දැන් මැනුවල් එකක් එනකොට අපිට ඔය සෝෂල් මීඩියා ඉන්ටර්නෙට් ෆැසිලිටීස් අර ඒවා මොනවා තිබුණේ නැහැ නේ අතර නෑ අතර මේක ඇත්ත අර බාසුන් ඇහෙලා රෙකමන්ඩ් කරන එක මත තමයි 90% විතර ඩිපෙන්ඩ් වෙලා ගියේ. ඔයාගෙන ඇත්ත තත්ත්වය මොකද්ද කියන බලනගෙන ගියපු නෑ. දැන් අර වයින් තියෙනවා මේක අර මං කිව්වේ විශ්ව ගම්මානේ පුංචි. ඔව් පුංචි වෙන්න මේ දැනුම කියන එක ටක්ටක් ගාලා පෙදිරලා යනවා. හැබැයි ඒකෙන් මං අදහස් කරන්නේ නැහැ මොනම තැනකවත් EV එනකොට මේක අර සුපිරිසිදු EV එකක් වෙයි කියන එක. හා පොඩි පොඩි ප්‍රශ්න තියෙයි අනිවාර්යයෙන්ම. ඔව් දැන් වාහනයක් ඒ ප්‍රශ්න අතර මම හිතන ලංකාවේ කඳු ප්‍රදේශවල යන එක එහෙම ගැටලු වෙන්නේ නැද්ද? නෑ ඒ වයි නෙවෙයි එන්නේ. ඇත්තටම ඒ ප්‍රශ්න වෙන්නේ නැහැ. එහෙම එන්නේ නැහැ. ඒ එනවා නම් එන්නේ ඔය සොෆ්ට්වෙයාර් වල ප්‍රශ්න. දැන් ඇත්තටම අලුත් වාහන රන් වෙන්නේ සොෆ්ට්වෙයාර් එකක් එක්ක. ඒකට තියෙනවා පොඩි AI එකක් තියෙනවා. ආ රයිට්. මේ හැම එකම මම ඒකනේ කිව්වේ ඉස්සෙල්ලාම මේ සෙපරේට්ලි දෙවුණු වෙච්ච තාක්ෂණය දැන් කම්බයින් වෙලා දෙවුණු වෙන එක තමයි මේ මේකේ ඉක්මන. මේ පැත්තෙන් කම්පියුටර් ටෙක්නොලොජි එක මැෂින් ලර්නින් අනම් මනම් ටික එකතු වෙලා තියෙනවා වාහන වලට. අර මෙකැනිකල් සයිඩ් එකේම විතරක් නෙවෙයි මේක. කම්බන්ෂන් එන්ජින් එකක් කියන එකම නෙවෙයි. එතකොට කම්බන්ෂන් එන්ජින් එක ඇවිල්ලා දැන් වාහන එක පාර්ට් එකක් විතරයි. ඉස්සර මේන් පාර්ට් එක කියන එක දැන් බොහොම යම්කිසි මට්ටමකට සෑහෙන අඩු වෙලා. දැන් මේවයි තියෙනවා සොෆ්ට්වෙයාර් එකක්. ඒවා සැටලයිට් එකත් එකතු වෙලා තියෙනවා. GPS අනම් මනම් ඒ සියලුම දේවල් එක්ක එකතු වෙලා ඒක ඇත්තම කෘතිම බුද්ධියක් මේක තියෙනවා. ඒකවලු සමහර තැන් වලින් සිග්නල් සරන් දෙනවා මෙයා කොයි විදිහටද දැන් මෙයාගේ වැඩ කරන්නේ. එතකොට මොලේ වගේ එකකින් ප්‍රොසෙස් කරලා කියනවා හරි දැන් මෙයා හරි රේන්ජ් එකේ වැඩ කරනවා දැන් ඒවා ඊළඟ කරන්න ඕන මේක. ඇත්තටම මේක අර හියුමන් බොඩි එකක් හා සමානව දැන් ඇවිල්ලා තියෙන්නේ. සිග්නල්ස් එක ගන්නවා එක තැනකින් ප්‍රොසෙස් කරනවා අනිත් පැත්තට කමාන්ඩ් එක දෙනවා. ඒ කමාන්ඩ් එක හරියට කරනවද නැද්ද කියලා බලන්න මොනිටරින් කරන්නත් තව සෙට් එකක් ඉන්නවා. කමාන්ඩ් එක හරියට කරේ නැත්නම් අපි මෙහේ ඩෑෂ්බෝඩ් එකේ පොඩි ලයිට් එකක් ඉන්ඩිකේට් කරලා තියෙනවා මෙතන ෆෝල්ට් එකක්. ආ ආ ඔන්න ඕක තමයි දැන් සරලවම මේක.
තාක්ෂණය දියුණුවත් එක්ක ඕවේයි ඔය කියන දැන් මිනිසුන් හිතේ තියෙනවනේ කඳු වදින එකක් නෑ මේ 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 දැන් ඔය සමහර වීඩියෝස් එහෙම දැක්කොත් පේනවා ඊවි වාහන වතුර මට්ටමට එනකම් වතුරේ දාලා ගෙනියනවා හා 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 ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමුත් සොෆ්ට්වෙයාර්ස් වල errors එයි කෝඩින් වරදි සොෆ්ට්වෙයාර් එක කරප් වෙලා ඒවට ඉතින් ස්කෑන් ටූල් එයි අලුතෙන් ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරලා දෙයි ඉතින් අන්න ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ඇරෙන්න ලොකුවට ප්‍රශ්න වෙන්නේ නැහැ හැබැයි එක දෙයක් තියෙනවා මේ අවුරුද්දේ EV එකක් ගත්තාම අපි බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. තව අවුරුද්දකින් A level එකෙන් වාහන එළියට එයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මේක ටට්ටක් ගාලා දැන් පඩි ටික නගිනවා. දැන් මේ අවුරුද්දේ පැට බැටරි චාර්ජ් කරාම 700 නම් ඊළඟ අවුරුද්ද වෙනකොට 900ක් එයි. ඔව්. අපි අන්න ඒකත් බලාපොරොත්තු වෙනවා. ඒකයි මම කියන්නේ හැමදේම කන්සිඩර් කරන්න ඕන තමන්ගේ අවශ්‍යතාවය මොකද කියලා. අචින්ත මේක හැමෝට වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මං හිතන්නේ දැන් අපි EV වාහන ගැන කතා කරනවා ඉලෙක්ට්‍රික් වාහන ගැන කතා කරනකොට දැන් ලංකාවේ ගත්තොත් අපි කතා කරනවා නොරොච්චෝලේ බලාගාරයේ ওই ජලවිදුලියත් නේ ගොඩක් ඒවා ආයෙත් අර පොසිල් ඉන්ධන වලින්ම නෙමේ වැඩේ කරන්නේ එතකොට මේ අපි හිතනවා මේක ඉලෙක්ට්‍රික් නියමයි දැන් ප්‍රශ්නයක් නැහැ පරිසරයට හොඳයි හැබැයි ඊට වඩා ලොකු විනාශයක් කරන්නේ නැද්ද අපි මේමයි විරාජ ඔක හොඳ ඇත්තටම හොඳ මාතෘකාවකට ඔයා ඇත්තටම දැන් අපි පුද්ගලිකව EV වාහනයක් අරගෙන අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි ඉතුරුයක් කරන්න වගේම පරිසරයත් යම්කිසි මට්ටමකින් අපිට ආරක්ෂා කරන දායකත්වයක් ලබා දෙනවා. ඔව්. ඔය කියන එක හරි. දැනට අපි ජලවිදුලි බලය අපේ බොහොම අපේ අවශ්‍යතාව වලින් අඩු ප්‍රමාණයක් තියෙනවා. වැඩි හරියක් ගල්ලංගුරු සහ ඩීසල් බලාගාර වලින් තමයි අපි වැඩ කරන්නේ. ඔව්. එතකොට දැන් ඕකේ තියෙන විරාජ මන් දකින දේ මම අර මුලදී කිව්වේ තාක්ෂණය විද්‍යාව කියන එක දැන් එකතු වෙලා දිනු වෙනවා කියන එක. දැන් අපි බලන්න අපි සෝලා වලින් අපිට වැටෙන හිරෝ එළියෙන් කොච්චර අඩු ප්‍රමාණයක්ද අපි ප්‍රයෝජනෙට ගන්නෙ. ඔව්. ඒකත් දැන් ලංකාවේ තියෙන නීති රාමුව ඇතුලේ හරිම අමාරුයි සෝලා පැනල් එකක් ගහගෙන ග්‍රිඩ් එකට කරන්ට් එක දෙන්න. එහෙම නැත්නම් අපි කියනවා gedara battery set එකක් දාගෙන ඒ සෝලා එකෙන් charge කරගෙන දුවන එක හරි අමාරුයි. මොකද ලෝකේ තියෙන ඒවයි මිල ගණන් එක මිනිස්සුන්ට දරා ගන්න. ඔව්. හැබැයි මේ ඉල්ලුම වැඩි වෙනකොට government එකෙන් හරි කවුරු හරි හොයන්න වෙනවා. මොකද ඒගොල්ලොන්ගේ වියදම් වැඩි වෙනවනේ ආනයිනේට තෙල් ආනයිනේට ගල්ලාගුරු ආදාන. ඒගොල්ලෝ යන්න වෙනවා solutions වලට. එතකොට අපි පොළොවේ තියෙන රශ්මියෙන් දැනට ප්‍රයෝජනයක් අරගෙන නැහැ. හිරු රශ්මියෙන් ගන්න දශම ගානක ප්‍රයෝජනයක්. එතකොට අපේ තියෙන සූලං චාලක ශක්තිය ඔය විභව ශක්තියෙන් ගැබ් වෙලා තියෙන තැන් වලින් ප්‍රයෝජනයක් අරගෙන. මම පොඩි උදාහරණයක් කියනවා මට. ලංකාවේ හයිවේස් තියෙනවනේ කිලෝමීටර මම හිතන 400කට පිටට වෙනට. ඒ හයිවේ එකක කොහෙවත් ගස් තියෙනවද හයිවේ මැද? නැහැ. නැහැ. තනි කරම දවසේ වැඩි හරියක් ඉරෙලිය වැටෙනවා. අපි කතා කරනවා ජපාන් වල හරි ඕස්ට්‍රේලියාව වල හරි ඇමරිකාවේ හරි හයිවේ වල පාරේ වැටෙන තාර එකට වාහන යන තාර මතු පිටට ඉර එළිය වැටුනහම ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් වෙනවා කියලා. හැබැයි අපි කල්පනා කරලා තියෙනවද අපිට A level එකට යන්න කලින් මේ හයිවේ එකේ මැද ඔය දැකලා තියෙනවනේ අඩි දෙකක විතර ඔව් ගැප් එකක් ගැප් එකක් තියෙනවනේ. ඕකේ කණු ටිකක් ඉඳලා මෙහෙම දෙකක් අතර ගැහුවනම් කොච්චර ග්‍රිඩ් එකට එකතු කරන්න පුළුවන්ද? එතකොට ඉඩම් ආත්පත් කරගන්න ඕනද මිනිස්සුන්ට වන්දි ගෙවන්න ඕනද මේව රජයේ සියලුම ඉඩම් අපිට යන්නේ අර ඉනිෂියල් කොස්ට් එක විතරයි ඒකෙන් තව දෙයක් වෙනවනේ මේ හයිවේ වලට ඊළඟට හෙවණයි හරිද හයිවේ හෙවණයිනේ සෝලා පැනල් ටික මෙහෙම හයිවේ එක දෙපැත්තෙක මෙහෙම උඩට ගැහුවොතින් හයිවේ එක හෙවණයි එතකොට පාර රත් වෙන්නේ නැහැ ටයර් වේස්ටේජ් එක අඩු වෙනවා හරිද ඊළඟට මේන්ටේනන්ස් ඒ පාරවල් වල අඩු වෙනවා විශේෂයෙන් වාහන වල AC එක මොකටද රස්නේ නිසානේ ඔව් රස්නේ අඩු නම් AC එක ක්‍රියාකාරීත්වය ඔටෝමැටිකලි අඩු වෙනවා එතකොට අපිට ආනායනය කරන තෙල් ටික ඉතුරු වෙනවා ඉතින් ඔන්න ඔය වගේ දේවල් හිතලා ඩෙවලොප් කරන්න ඕන ඔව් එතකොට ඇත්තටම කවුරුවත් බිස්නස් එකක් පටන් ගන්න නැහැ ඉල්ලුමක් නැත්තම් මොනවා හරි පුංචි ඉල්ලුමක් මේ පැත්තෙන් වැඩි වෙනකොට ඊට පස්සේ මිනිස්සු ඔකට ඕල්ටර්නේටිව් සොලියුෂන්ස් හොයනවා දැන් හොඳ උදාහරණේ ලෝකෙ තෙල් ඉවරනවා කියලා මිනිස්සු දැනගත්තාමනේ එක එක දේවල් හොයන්න පටන් ගත්තා ඒක ඒ වගේත් මම කියන්නේ ඒකයි මේ ඉන්ඩස්ට්‍රි එක ඩෙවලොප් වෙන්න ලංකාවේ ඩෙවලොප් වෙනකොට ඒකට හෙමින් අර අවශ්‍ය කරන වටපිටාව හැදිලා ඒ මිනිස්සුන්ට අයිඩියාස් දෙයි ඒකට අවශ්‍ය කරන සම්පත් ටික ලංකාවේ තුල තියෙනවා ඒක තමයි මම කිව්වේ අර ප්ලග්ඉන් හයිබ්‍රිඩ් මම විශේෂයෙන් ඔයාලට කිව්වේ ඔය අපි ඉන්නේ මේ සංක්‍රාන්ති සමයකනේ ඒක හරි එතකොට ඔය සංක්‍රාන්තියක්ම තියෙන වාහනයක් පාවිච්චි කරලා තමයි අපිට ගැලපෙන්නේ මේ කාලය ඇතුළත එතකොට තව අවුරුදු 10ක් ගියාම ෆුල් ඉලෙක්ට්‍රික් වෙලා යයි මේක ඔව් අචින්ත ඔය කතාව කියනකොට මට මතක් වෙන්නේ මාලදිවයිනට ඔයා ගිහිල්ලා තියෙනවා නම් අපි ගොඩක් වීඩියෝස් උත් අපි අරන් ආවා මාලදිවයිනේ මාලේ සිටි එකේ ඉඳලා හුළු මාලේට අපි එනකොට මේ මුහුදත් එක්ක හයිවේ එක පටන් ගන්න තැනේ ඉඳලම අචින්ත තනිකරම සෝලා පැනල් තියෙනවා
මං හිතන්නේ ඒගොල්ලෝ පව එකේ ලොකු ප්‍රමාණයක් ජෙනරේට් කරන්නේ මේ මුහුදත් එක්ක තියෙන හයිවේ එකේ ගහලා තියෙන සෝලා පැනල් එක. වෙන රටවල් වගේ විදිහ අපිට මේක ලස්සන කරන්න පුළුවන් නේ? පුළුවන්. ඇත්තටම කිසිම පරිසර හානියක් නැහැ. පරිසර ඇගේම වර්තා විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. කාටවත් හානියක් නැහැ. වන්දි ගෙවන්නේ. දැන් ඇත්තටම ලංකාවේ ඇතුළේ ලොකු ප්‍රොජෙක්ට් එකක් යනවා නම් ගොඩාක් මුදලක් යනවා ඔය වන්දි ගෙවල් වන්දි ගෙවන ඉඩන්ටික ක්වයි කරගන්න. ඔව්. නේ? රජයේ ඉඩම් නෙවෙයි සිලොම දේවල්. දැන් ඔල්රෙඩි මේව කරලා නේ තියෙන්නේ. එතකොට අපිට යන්නේ ඉනිෂියල් අරගෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කෝස්ට් එකක් විතරයි. ඉනිෂියල් කෝස්ට් එක විතරයි. ඉතින් ඒවොත් මෙගාවොට් කීයක් ජෙනරේට් කරන්න පුළුවන්ද? අපිට පුළුවන් විරාජ් මං විශ්වාස කරන විදියට දවල් දවසේ අපිට සෝලා වලින් දුවන්න පුළුවන්. හරි. රැයට තියාගත්තා නම් අපි ඔය ජල විදුලිය සහ අනම්මනන් ටික ඒව රැයට ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් අපිට ෆුවෙල් කෝස්ට් එක මට කියන්නේ මේක මිනිසුන්ට හිතන්න තමයි ඕනේ. ඔපචුනිටියක් ඇති වෙලා හිතුවනම් මේ දේවල් අපිට මැනේජ් කරගන්න පුළුවන්. මාත් ලෝකේ ගොඩාක් රටවල් වලට ගියාම මම දැකලා තියෙනවා එක එක දේවල් ඒ රටවල් වලට ආවේනික දේවල්. අපේ ජාතිය ඇත්තරම දකින්න එක පොඩි කනගාටුවක් තියෙනවා. අපි කරන්න හදන්නේ කොපියක් ගෙනල්ලා මෙහේ පේස්ට් කරලා දාන්න යනවා. හරිද? අපි අපිට අවශ්‍ය කරන මොඩල් එකක් හදාගන්න නැහැ නේ. ඒක හරි. ඒ මොඩල් එක හදාගත්තා නම් අපේ මේ තියෙන ප්‍රශ්න වලින් මම හිතන්නේ 90%ක උත්තර අපි ගාවම තියෙනවා. හරි. කරන්න නැති ප්‍රශ්න විතරයි තියෙන්නේ. හරි. අජින්ත එහෙමනම් අපි අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. අවසාන භාගයේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දැන් අජින්ත කිව්වා ගන් එක ගැන වාහන ගන් එක ගැන කතා කරලා දැන් තියෙන වාහනේ විකුණ ගන්නත් එපා. මේ තියෙන தત્ත්වය දැන් අලුතින් වාහන එනවා නම් දැන් විකුණ ගන්න යනකොට අපිට ආයෙ ප්‍රශ්න එනවනේ. කොහොමද හරියට විකුණ ගන්න? ඇත්තටම ඔය ඔතන තියෙනවා ඝට්ටනයක්. ඔව් තියෙනනේ. දැන් ගොඩක් කට්ටියට පහුගිය අවුරුදු දෙක වගේ ඇතුළත වාහනයක් අරගෙන විකුණනවා නම් මොන ප්‍රශ්නයක් තියෙනවද ගත්ත ගානට සාපේක්ෂව විකුණන්න දෙන්න බෑ. තමන්ගේ සල්ලි ඒ බැටෙන මිලේ අඩු වීමත් එක්ක තමන්ට ඒක දරා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම මම පළවෙනියට මේ යෝජනා කරනවා ඕගොල්ලෝ වාහනයක් අරගෙන තියෙනවා නම් ඒක තමන්ට අවශ්‍ය නම් මේ ගැප් එක දරා ගන්න සමහර වෙලාවට අමාරුයි නම් තමන්ගේ ගත්ත වාහනෙන් රික්වයර්මන්ට් එක කවර් වෙනවා නම් වාහනේ හොඳ නම් ඒ කියන්නේ ලොකු මේකක් නැතුව ඔන්රේඩ් ටික කරගන්න පුළුවන්. ඒක වාහනේ තියාගෙන ඉස්සරහට ගියත් කවද නැහැ. මොකද තව අවුරුදු 10ක් 15ක් යනකම් ලංකාවේ දොල පෙට්‍රල් ඩීසල් ඒ අවශ්‍ය කරන තෙල් ටික තියෙනවා. හරිද? ඒක. දෙවෙනි එක විකුණන්නම අවශ්‍ය නම් ඉතින් ඒක අර අනිත් සාධක සියලුම දේවල් අමතක කරලා මොකද අපි ඕන දෙයක් කරන්නේ රිස්ක් එකක් එක්කනේ. ඔව්. ඔව්. ඉතින් ඒ රිස්ක් එක තමන්ගේ පැත්තට අරගෙන හිත හදාගෙන මේ එක ලක් එක තියෙනවා නම් සමහර වෙලාවට මේ වෙලාවේ වාහනේ විකුණලා ටක් ගාලා තමන් බ්‍රේක් ඉවන් හරි කරගත්ත පුළුවන් වෙයි. සමහර වෙලාවට ප්‍රොෆිට් එකකුත් ගන්න පුළුවන් වෙයි. නමුත් ඉස්සරහට ටිකක් අමාරුයි මට හිතෙන විදිහට. ඒක. ඉතින් ඒක කළා මොන හරි ඩිසිෂන් එක ගන්න. රිසල්ට් එක ඉතින් මට ඒක අර හරියට කියන්න බැහැ කොයි විදිහට මේ වෙයිද කියන එක. මං හිතරේ ඔයාට අදහසක් එන්නේ නැද්ද කියලා. අවසාන ප්‍රශ්නේ තමයි අචින්ත දැන් වාහනයක් තියාගෙන ඉන්න කෙනෙකුට අලුතින් ගන්න ඉන්න කෙනෙකුට බොහොම කෙටියෙන් අපි කියමුද මේ වාහනේ හරියට කොහොමද මේන්ටේන් කරන්නේ කියලා. ඇත්තටම විරාජ් ඔක ඒ කියන්නේ අවසාන ප්‍රශ්න වුණාට ඔක සැහෙන වැදගත් ප්‍රශ්නයක්. ඔව්. ලංකාවේ සමස්තයක් විදියට පිටපෙනුම හොඳට තියාගෙන ඉන්නවා. ඔව්. දැන් මං ගියපු රටවල් වල සාපේක්ෂව බැලුවහම ලංකාවේ වාහනවල ඒජ් එකත් එක්ක හොඳයි කන්ඩිෂන්. හා හා හා. හරිද? නමුත් ඔතන ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපි මේන්ටේනන්ස් ඒ කියන්නේ රනින් රිපයර්ස් පැත්ත තමයි ඒක. ඒකට ගොඩක්ම හරියට වෙන්නේ නැති හේතුව තියෙන මේ මිනිසුන්ට මේ දැනුම ගිහිල්ලා නැහැ. අඩුමතරමේ නිෂ්පාදකයාගේ ඒජන්තවරුපව තමන් විකුණපු වාහනයට හරි දැනුමක් ඒ කියන්නේ සත්‍ය දැනුම මිනිසුන්ගේ අතරට යවලා නැහැ. සමහර වෙලාවට ඒක ඒගොල්ලොන්ගේ මොනවා හරි ප්‍රශ්නක් එහෙම නැත්නම් බිස්නස් වයිස් හරි මෙහෙම වෙන්නේ. දැන් උදාහරණයක් විදියට ලෝකේ ගත්තොත් වානිකම් හොයලා බලන්න. කොහෙද කියලා තියෙන්නේ 5000න් ඔයිල් මාරු කරන්න ඕන කියලා. අපි අහලා තියෙන එක එහෙම නැද්ද? ඒක අපිට හදලා තියෙන්නේ කවුද? ඒක අපිට අර මොකද පරපුරෙන් එන කතාවක් වගේ තියෙනවානේ. ඔව් ඔව්. නේ? අපි ඔයිල් නිෂ්පාදකයෝ කියලා තියෙනවද මේක මේ ගන්නට මාරු කරන්න ඕන මෙහෙමයි කියලා. එහෙම කොහොමද කියන්නේ? දැන් අපි ගන්නවා උදාහරණයක් මගේ මාතර ගම මාතර මම දවසට කිලෝමීටර 60ක් යනවා. ආ කිලෝමීටර 60ක් යන පැය දෙකක්ම ආරක් යනවා කියලා හිතන්න. ඔයා කොල් ඔයා නුවර හරි මේ හරි. එතකොට නුවර ඔයාට කිලෝමීටර 60ක් යන පැය කීයක් වෙයිද? අඩුතරමේ ට්‍රැෆික් එකත් එක හතරක් වත් යයි. ඔව් ඊට වඩා යනවා අනිවාර්යෙන්. අනිවාර්යෙන් යනවනේ. එතකොට ඔය එන්ජින් එක කිලෝමීටර එකම දුර දුවන කාලය විදිහට කොච්චර වැඩ ගන්නවද?
ඔයාගේ එන්ජින් එක පැය 4ක් වැඩ කරනකොට මගේ එන්ජින් එක පැය 2යි වැඩ කරන්නේ නේ එතකොට ඔයාගේ කන්ඩිෂන් එක කොහොමද ට්‍රැෆික් එකේ දූවිලි අනම්මනම් ඔක්කොමත් එක්ක වාහනේ ආ ෆිල්ටර් සේවම නෝත් සවුත් වෙන මං අරහෙ ලොකු ට්‍රැෆික් එකක් නැතුව වැඩි වාහන නැති නිකන් හැල්මේ දුවන පාරක යනකොට මගේ වාහනේට එන එයා ෆිල්ටරේට දැනෙන එකයි ඔයාගේ ආ ෆිල්ටරේට දැනෙන එකයි කොහොමද එතකොට අපි කොහොමද කියන්නේ විරාජ් කිලෝමීටර් 5000න් මේ වාහනේ සර්විස් කරන්න ඕන කියලා හැබැයි එන්ජින් එක මගේ එකට වගේ 5000ක් ඔයා දුවනකොට මගේ එකට වගේ දෙකක් විතර මගේ එන්ජින් එක දුවලා ඔව් එතකොට මගේ එන්ජින් එක ඇත්තට දුවලා නැහැ එතකොට කවුද ඔයා 5000න් ඔයිල් මාරු කරන එක හරියද මම 5000න් ඔයිල් මාරු කරන්නේ ඒතර ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ නේ ඒකට අපි ටෙක්නිකලි ගයිඩ් කරලා නැහැනේ කවුරුත් ඒ ඒ වාහනවල සර්විස් සහ මේන්ටේනන්ස් කියන්නේ එක තනිකර ව්‍යාපාරයක් කියලා ඔය ඉතින් අපි වාහනේ සර්විස් කරනකොටම ඊළඟ 5000න් දාලා එන්න ඕන ගාලක් දාන්නනේ මයිලේජ් එක. මම අහනවා මත කවුරු හරි එතන ඉඳලා ටෙක්නිකලි සර් ඔයාට 5000 දුන්න කොච්චර කාලයක් යනවද? එහෙම නැහැ. කොච්චර ප්‍රමාණයක් ට්‍රැෆික් එකේ ඉන්නවද? එතකොට ඔයාට පොඩි හරි ඇඩ්වයිස් එකක් දෙනවද සර්? එහෙම නැහැ මෙහෙමයි. එතකොට මට ඇඩ්වයිස් එකක් දෙනවද සර්ට ඔච්චර යන්නේ නැහැ සර්ට 7500 සර්විස් කරගත්ත නම් ඇති කියලා. එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැති ප්‍රධානම හේතුව තමන් බිස්නස් එක. ඉතින් එතන තියෙනවා ලොකු ගැප් එකක්. මේ මේ නොලෙජ් එක ගිහිල්ලා නැහැ. අපි බලාපොරොත්තු වෙන නොලෙජ් එක මාකට් එකට මේ වාහන පදින මිනිසුන්ට ගිහිල්ලා නැහැ. ඉතින් ඔය මම ඔය පොඩි උදාහරණයක් කිව්වේ. ඔව්. අසහින් උදාහරණයක් ගත්තේ. ඉතින් ඕකත් එක්ක වාට හිතන්න පුළුවන් මේ ලංකාවේ මේන්ටේන් වෙන වාහන. ඒ කියන්නේ හරිය විදියට මේන්ටේන් වෙන්නේ නැහැ. නගරපද වාහනයක් මේන්ටේන් කරන්න ඕන විදියක්. අපි දුර දුවන වාහනයක් මේන්ටේන් කරන්න ඕන විදියක්. අපි පාවිච්චි කරන ඔයිල් එකේ මොනවාද තියෙන සංඝටක කියන එක ගැන දැනුමක් නැති එකත් එතකොට අපි ඇත්තටම අපි රඳාපවතින්නේ තමන් ප්‍රිපෙයාර් කරන වර්ක්ෂොප් එක මත එතකොට අපි දන්නේ නැහැ මේ වර්ක්ෂොප් එකේ වැඩ කරන එක්කෙනා කොච්චරක් මේක ටෙක්නිකලි ක්වොලිෆයිඩ්ද කියලා මේ වෙනුවෙන් නේ සමහර වෙලාවට තවත් තැනක වැඩ කරලා එතන ඉන්න හෙඩ්ගෙන් වැඩ ඉගෙනගෙන හරි ඇවිල්ලා වර්ක්ෂොප් එකක් දාපු කෙනෙක් ඉන්නේ ඔව් එතකොට එයා NVQ වත් සමහරලට නැති කෙනෙක් කියන්නේ නෑ ඒත් බොහොම එකට නෑ hands on experience එක විතරයි තියෙන්නේ. එයාගෙන් අහුවහම එයා කියන්නේ නැහැ නේ කවදාවත් මම මේක දන්නේ නැහැ සර්. පොඩක් හොයලා බලන්න. එහෙම නැත්නම් කාගෙන් හරි අහන්න කියලා කියන්නේ. එතකොට එයාට අර තමන්ගේ ගුරුවරයා උගන්වපු දේ අර මන්තරේ වගේ කියන එක තමයි කරන්නේ. එතකොට ඇත්තටම මේකේ ලොකු ගැප් එකක් තියෙනවා. ඉතින් ලංකාවේ අවසනාවකට ටෙක්නිකල් කොලේජ් වල ඉනු මට පේන්නේ නැහැ මේව පිළිබඳව හරි අවබෝධයක් දෙනවා කියලා. අපේ ඒක ඇත්තරම මේ මේක එන්න ඕන මුලින් අධ්‍යාපනය තුලින් වෙනස් වෙන්න ඕන අපේ සිලබස් හැදෙන්න ඕනේ ලංකාවේ දැනට දැන්. මම කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ විරාජ් මට ඉගෙනුවා vehicle designing. හරිද? vehicle designing කොහොමද design කරන්නේ aerodynamic shapes ගන්න පොතේ steering කොයි විදියටද තියා under steering angle chipping rolling ඔය බර ටෙක්නිකල් දේවල් ඉගෙන. ඔය විශ්වාස කරන්න. ඒ දේවල් වලින් දශම ගාණක් කරලා මම පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්න ඇප්ලයි කරන්න තැනක් නැහැ අපිට ලංකාවේ. ඒතර අපි වැරදි දෙයක් තමයි ලංකාවේ තුල ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි මිනිස්සුයෙකුට වාහනයක් හරියට සර්විස් කරන්නේ කොහොමද කියලා උගන්වන්න තැනක් නැහැ නේ ලංකාවේ හරිය ටෙක්නිකලි. ඇත්ත. එහෙම උගන්වන්න තැනක් තියෙනවා නම් මිනිස්සු නොයා ඉන්නවද එතෙන්ට ඉගෙන ගන්න? එහෙම ඒකුත් නැහැ. ඉතින් අපි try කරන්න ඕනේ gap එක fill කරන්න. ඒක හරි. එතකොට ලොකු ගැප් එකක් තියෙනවා මිනිස්සු අනවබෝධයෙන් තමන්ගේ සල්ලි අනවශ්‍ය විදියට විනාශ කරගන්නවා මේ 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 වාහන සම්බන්ධයෙන්. ගොඩාක් තැන්වලදී ඒක මම දැකලා තියෙනවා. ඉතින් ඕක හරියටම දැන් උදාහරණයක් විදියට තව මම පොඩි දෙයක් කියන්නම්. මේ ඊයේ පෙරේදා මගේ යාළුවෙක් කතා කරලා ඉබෝ එයාගේ වාහනේ ටර්බ් එක ගිහිල්ලා මාරු කරා මාස දෙකයි ආයි ටර්බ් එක ගිහිල්ලා කියලා. එතකොට අපේ ටෙක්නීෂියන්ට පුළුවන් වෙන්නේ ටර්බ් එක පිච්චුනහම ආයෙක පිච්චුනහම මේක මාරු කරන්න කියන එක හොයාගන්න එක විතරයි. ඔව්. හැබැයි එයා බලන්නේ මෙච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ටර්බෝ එක ඇයි මේ වෙලාවේ පිච්චුනේ කියන්නේ. එතකොට රෝගේ හැදි වෙන්න තියෙන මූලය හැමමම තියාගෙන අපිට වෙන එකක් අපි රිප්ලේස් කරලා තියෙනවා. රිප්ලේස් කරලා දාන්න. මාස දෙකකින් ආයෙ. මේ ටර්බෝ එකක් ලංකාවේ ලක්ෂ 2.5ක් 3ක් වෙනවා. ඉතින් ඔබ දරා ගන්න පුළුවන් කී දෙනාද? අය ඔක තමයි ඇත්තටම ලංකාවේ තුල තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට කවුරුත් මම දැකලා නැහැ දැනට ටෙක්නිකල් ඉන්ස්ටිටියුට් එකක් යුනිවර්සිටි එකක් එහෙම නැත්නම් වෙන කිසිදු ආයතනයක් මේකට උත්තර හොයලා තියෙනවා. ඒකට ලොකු ගැප් එකක් තියෙනවා රාජ්. ඔව්.
Bang itu no, I think ada dawasi di wajah loko denu mak kende, tapi kila mukodha thamangge wahana yak pavicci kalan niko mukodha hariye te wagi malut wahana yak ganu manang eger monod balan nona mono wagi trende kak di serahat ini paran wahana yak ganu nona monod balan nona mang itu no godak di wala wati kena ganu deti, I think mama mekata wagi endat pedalam heitu acinto mang wasra ganu wak kandrono, I think mata loko awasata wya tibuna me denu ma api itu vitalak netu mulu langka we hemo otom kiala dene, iting me video ke mama hitono ada godak deh vali gana ganda, ati kiala ini gana gatte deh comment deh kaku dihir dan deh kapi itu godak we dekat, oya monoa di gana gatte kini ke, ini lagi mau tamu me ara hari acin tak kiu lagi me hari upadesha kawerigin upadesha aragin wede kerane ke mang hitane oya ada godak pasuwe. Emang acinta bohong astuti apitte kesambandun ada ting didas visipahai alut wahan ini mana alut wahannya kelanggati aja deh, ini wakil aja katakan. Terus aneh barang. Oh, emang awasan mesin mukadde kian latin. Panudia deh latin atau diberikan kali? Ektetama panudia deh latin. Mama kian nih hari vidya itu dengan mukanya agan deh. Hari vidya itu beda kerana. Mie industri ini mie hemat deh itu. Oh. Industri khususnya hari vidya itu beda kerana hari upadeshnya agla bahagan deh. Ikat mie living deh pak. Taman dana tan kene hari kene geng ede hala. Kuhumat tapi deh. Mee visual loke, visual gamma nih ya tuh deh, tani enggak menak nih. Mee mulu loke, yang na vidya itu, api santosunat, nanti unat, ek gamma na pama vela hari, yang na vena apa itu. Ani wah. Dekat suudah na menne. Ika arah biur tu manusia kini mee di deval diha dekkanang hari band balta, na manang iya mee orang sima vin netu. Dewai, visesha kena kia nih kene vima makian nih. Oh. Biur tu manusia kini tangan loke, dam ekman indi unu ena industri ek. Jadi ekat teka hari itu kemana kita nak mengikatnya kartu atau hema perasaan kari berdi makari baik ya lebih rasa. Ani barem. Aji itu kau agi viewer tu manusia kini balan dap purdu emu mengikatnya me discussionnya kau ada ikut udah begini. Enak aji itu bermustuti. Aibuan.